नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् श्रद्धा संपन्न कारुणिक पिनतुनि हेम केनेक्म मे मिलावेदि उतुम सद्धर्म श्रवणे सदहा සුදානම් වන මොහොත අපිට මූලික ලෙසම සිහිපත් කිරීමක් කරා පාරිලෙයක සූත්‍රය ආශ්‍රය කරගෙන කරුණු කාරණා ධර්ම කාරණා කිහිපයක් සිහිපත් කළොත් ඒ බොහෝ දිනෙකට යහපත පිණිස පවතිවි කියලා. එනිසා අද සූත්‍ර දේශනාව අපි සිද්ධ කරන්නේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ හි දක්නට ලැබෙන පාරිලෙයක සූත්‍රය ආශ්‍රය කරගෙන පාරිලෙයක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශේෂ අවස්ථාවක පාරිලෙයක වනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ මේට නිධාන කතාව බවට පත්වන්නේ භික්ෂුන් වහන්සේලා අතර ඇති වූ ආරවුලක් පදනම් කරගෙන භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පනාමණය කොට ඒ කියන්නේ ඉවත් කොට හුදකලාව වනයකට වැඩම කිරීම කියන කාරණාවත් සමග ഘോഷිතාරාමයේහි හිටපු භික්ෂුන් වහන්සේලා එදා යම් විනය කරුණක් පදනම් කරගෙන ආරවුලක් නැතිනම් විනය කරුණක් පදනම් කරගෙන භික්ෂුන් වහන්සේලා අතර විවාදයක් හටගත්තා එක භික්ෂුන් වහන්සේ නමක් හොඳ ධර්මයේ දැනගත්ත සුතදර මාතිකාදර ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් ආපත්‍යක් සිද්ධ උනායයි කියලා හැඟීමෙන් ඉන්නකොට අනිත් භික්ෂුන් වහන්සේලාගේ තීරණය බවට පත් උනේ ඒ භික්ෂුන් වහන්සේට ආපත්‍යක් සිදු වී නැහැයි කියන එක. ටික දවසක් යනකොට අනිත් කාමදුරුවන්ගේ අදහස බවට පත් උනා අර ප්‍රධාන භික්ෂුන් වහන්සේට ආපත්‍ය සිද්ධ උනා කියලා. නමුත් ප්‍රධාන භික්ෂුන් වහන්සේගේ මතය බවට පත් උනේ ආපත්‍යක් සිද්ධ වුණේ නැහැ කියන එක. ඉතින් මුලින් තිබුණු ස්ථාවරයේ දෙපිරිසෙගේම පසු කාලයට යනකොට ටිකක් වෙනස් බවට පත් උනා. මෙන්න මේ අවස්ථාව පදනම් කරගෙන භික්ෂුන් වහන්සේලා අතර මේ ගැන වාදයක් හටගත්තා. මොකද අර ප්‍රධාන භික්ෂුන් වහන්සේට මේ ඇවත සඳහා ප්‍රතිකර්ම කරන්නට කිව්වට උන්වහන්සේ ඒ ආපත්‍ය සිද්ධ නොඋනායයි කියන ස්ථාවරයේ තමයි රැඳී හිටියේ. ආපත්‍යක් සිද්ධ නොඋනායයි කියන ස්ථාවරයේ ඇවත් වෙලා ඇවත් සිදු කරමින් ඇවත් නොදක ඉන්න භික්ෂුන් වහන්සේලා සඳහා සිදු කරන විනය කර්මයක් තියෙනවා. ඒ විනය කර්මයේ සිදු කිරීමෙන් ඒ අදාළ භික්ෂුන් වහන්සේ නිරපා හරිනවා සංඝයාගෙන්. එතකොට ඒ සංඝයා සමග එක්ව වාසය කිරීමක් ඒ භික්ෂුවට සිද්ධ වෙන්නේ නැහැ. ඒක විනයානුකූල ක්‍රියාමාර්ගයක්. ඉතින් අනෙකුත් භික්ෂුන් වහන්සේලා මේ අවස්ථාව නිසා මේ භික්ෂුන් වහන්සේට ධර්මදර භික්ෂුන් වහන්සේ නමක් වුවත් විනයදර මාතිකාදර භික්ෂුන් වහන්සේ නමක් වුවත් උන්වහන්සේට අර සංඝයාගෙන් ඉවත් කිරීම නැතිනම් ඇවත් නොදැකීම නිසා සිදු කරන විනය කර්මය සිද්ධ කළා. මේ භික්ෂුන් වහන්සේ හා සමග බොහොම ළඟ ඇසුරක් පවත්වපු තවත් එවැනිම ප්‍රධාන භික්ෂුන් වහන්සේලා වෙත ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා උන්වහන්සේලාට කිව්වා තමන්ට ආපත්‍යක් සිද්ධ වෙලා නැති බව. ඉතින් අනෙකුත් භික්ෂුන් වහන්සේලා බොහෝමයකුත් මේ භික්ෂුන් වහන්සේගේ ප්‍රධාන භික්ෂුන් වහන්සේගේ පාර්ශවය ගත්තා. අනිත් භික්ෂුන් වහන්සේලා ආපත්‍ය උනායයි කියාගත් භික්ෂුන් වහන්සේලාගේ පිරිස ගත්තා. මේ විදිහට සංඝයා දෙපිරිසක් කොට බෙදී පවතිනකොට භාග්‍යතුන් වහන්සේට මේ කාරණාව පිළිබඳව දැන්නුවා. භාග්‍යතුන් වහන්සේ සංඝයා බිඳුනායයි කියමින් ඒ භික්ෂුන් වහන්සේලා වෙතම වැඩම කරමින් භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කිරීම කළා. ආපත්‍යක් සිද්ධ වුණ බවට සඳහන් කරමින් අර භික්ෂුන් වහන්සේට විනය කර්ම කළ හාමුදුරුවරු ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඒ හාමුදුරුවන්ට දේශනා කළා මහණෙනි මේ භික්ෂුව ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේ නමක් බොහෝ පාර්ශවයක් ඉන්නවා
උන්වහන්සේ ආපත්‍යක් නොඋනායයි සංඥාවේ ඉන්නේ. එතකොට අනිත් පිරිස ආපත්‍ය උනායයි සංඥාවේ ඉඳගෙන මෙබඳු අවස්ථාවක මෙබඳු විනය කර්මයක් කිරීමෙන් සංඝයා බිඳීමට යනවා. ඒ නිසා මෙබඳු විනය කර්මයක් කිරීම නොයුතුයි. ඒක නොකළ යුතුව තිබුණ දෙයක්. ඒ නිසා සංඝයා සමගිවන්නට අවශ්‍ය කාරණා පිළිබඳව අවවාද කළා. ඒ වගේම අර වරද කළායයි කියන භික්ෂුන් වහන්සේගේ පාර්ශ්වයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ එතනදි දේශනා කරනවා අනාපත්‍ති සංඤිකව හිටියත් ඒක නාපත්‍යක් නැහැ කියන අදහසේ හිටියත් මේ සංඝයාගේ බිඳීම දැකගෙන කල්පනා කරන්නට තිබුණා අනිකුත් හාමුදුරුවරුත් හොඳට ධර්මයේ දන්න සුතදර ධර්මදර හාමුදුරුවරු ඒ හාමුදුරුවරු ආපත්‍යක් උනායයි කියනකොට ඒ ඇවත සඳහා උනත් නොඋනත් ප්‍රතිකර්ම සපයා ගන්නට තිබුණායයි කියලා භාග්‍යතුන් වහන්සේ ඒ ආපත්‍ය සිද්ධ උනායයි චෝදනා ලැබපු වික්ෂුන් වහන්සේගේ පාර්ශවයටත් කරුණු පැහැදිලි කළා. නමුත් උන්වහන්සේලේ එක පිළිගැනීමට තරම් නැමුණු මනසකින් හිටියේ නැහැ. පසුවත් අඩදඹර හටගත්තා. පොහොය කිරීම ආදී සමගි විනය කර්මයන් වෙන වෙනම සිද්ධ කළා. ඉතින් එක අවස්ථාවකදී බොහොම වැඩිපුර මේ රණ්ඩුවක් විදිහට එමත් නැතිනම් මේක කලකෝලාහලයක් දක්වා දුරදිග යන ප්‍රශ්නයක් බවට පත් වුණා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ අවවාද කිරීම පවා නොතකා හරින මට්ටමකට පත් වුණා. මේ අවස්ථාවේදී එක භික්ෂුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ දිට්ඨධම්ම සුඛ විහරණයෙන් වාසය කරන්න මේ වගේ කටයුතු සඳහා අල්පෝත්සුක වෙන්න මෙබඳු කටයුතු සඳහා මැදිහත් වන්නට එපා කියලා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේටත් එක භික්ෂුන් වහන්සේ නමක් අවවාද කරන මට්ටමින් කරුණු පැහැදිලි කිරීමක් කරන්නට උත්සාහ දරුවා. මෙන්න මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා පනාමණය කොට භික්ෂු සංඝයා අතහැර හුදකලාව වැඩම කරන්නට යෙදුනා පාරිලෙයක වනයේ කරා. එතකොට භාග්‍යතුන් වහන්සේ තනියම වඩින බව දැකලා එක භික්ෂුන් වහන්සේ නමක් ආනන්ද තෙරුන් වහන්සේට කියනවා ආනන්දයන් වහන්ස මේ එවත් ආනන්දේනි මේ භාග්‍යතුන් වහන්සේ මේ පසුමහණෙක් නැතුව කිසිම කෙනෙක් නැතුව හුදකලාවේ පාත්‍ර සිවුරු අරගෙන සේනාසනය සංගවා තබා නැතිනම් සේනාසනය අස් කරලා වැඩම කරන්නට යෙදුනා කියලා. ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව මන අවබෝධයකින් වැඩ ඉන්න උත්තමයන් වහන්සේ නමක් නිසා එවත්නි මේ කාලේ භාග්‍යතුන් වහන්සේ හුදකලා වාසයට කැමති. ඒ නිසා අප විසින් උන්වහන්සේ අනුබැඳිය යුතු නැහැ පසුපස යා යුතු නැහැයි කියලා ඒ භික්ෂුන් වහන්සේට ප්‍රකාශ කළා. මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ පාරිලෙයක වනයේට වැඩම කරලා ඒ පාරිලෙයක වනයේ සල් රුකක් මුල වාසය කළා. ඉතින් අපි සාමාන්‍යයෙන් අහල පුරුදු කතා වස්තුවක් තමයි අර පාරිලෙයක වනයේ වාසය කරපු ඇත් රජ කෙනෙක් භාග්‍යතුන් වහන්සේට පාරිලෙය වස් කාලයේදී උපස්ථානයන් සිද්ධ කළ බව ඒ මේ කතා වස්තුවට අදාළවයි ඒ කතා පුවතත් එන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වස් කාලයේ මුළුල්ලෙහි ගත කළාට පසුව භික්ෂුන් වහන්සේලාගේ එදා සිරිතක් තිබුණා. භාග්‍යතුන් වහන්සේ වස් කාලයේ ඇවෑමෙන් භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්ම කාරණා පිළිබඳව විමසනවා. ඒ වගේම තමන් ලබාගත් අවබෝධයන් පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා. මෙබඳු සිරිතක් තිබුණා. ඉතින් බොහෝ භික්ෂුන් වහන්සේලා රැස් වුණා ආනන්ද තෙරුන් වහන්සේ වැඩ ඉන්න තැනට. ආනන්ද තෙරුන් වහන්සේ ළඟට වැඩම එකතු වෙලා ආනන්ද තෙරුන් වහන්සේට කිව්වා භාග්‍යතුන් වහන්සේ හමු වෙහි අපි දහම් කතාවක් අහලා බොහෝ කල ඒක ළඟකදී අහපු දහමි කතාවක් අහන්නට ලැබුණේ නැහැ. අපි කැමති භාග්‍යතුන් වහන්සේගෙන් දහමි කතාවක් අහන්නට කියලා ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. ආනන්ද හාමුදුරුවෝ ඒ වෙලාවේදී ඒ හාමුදුරුවරුත් එක්ක පාරිලෙයක වනයේට භාග්‍යතුන් වහන්සේ කරා වැඩම කළා. එතනට පැමිණුණා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දැහැමි කතාවෙන් කරුණු දැක්වුවා. කරුණු දක්වලා ධර්මදේශනාවන් සිද්ධ කළා. මේ විදිහට ඒ දැහැමි කතාවෙන් කරුණු දක්වලා
ඒ පිළිබඳව තෙද ගන්වලා සම්පහන්සනේ කරනවා කියනවා. ඒ කාරණාව තුළ දෘෂ්ටි ප්‍රමෝදයේ පිනවීමක් ඇති කරලා මේ කටයුතු ටික කරනකොට එතන හිටපු හාමුදුරු කෙනෙකුට එක්තරා චිත්ත පරිවිතර්කයක් ඇති වෙනවා. චිත්ත පරිවිතර්කයක් කියන්නේ හිතේ අදහසක් ඇති වෙනවා. මොකද්ද? කතන්නකෝ ජානතෝ කතම් පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝති. කෙසේද මේ දැනගන්න කෙනාට, කෙසේ දකින කෙනාටද අනන්තරා ආසවානං කයෝ හෝති අනතුරුවම ආශ්‍රව ධර්මයන් ක්ෂය වීමට යන්නේ. කෙසේ දකින, කෙසේ දැනගන්න, කෙසේ දකින කෙනාටද ඒ අරිහත් මාර්ගයට අනතුරුව සියලු ආශ්‍රව ධර්මයන් පරික්ෂීණයට යන්නේ, ක්ෂය බවට යන්නේ කියන අදහසක් එක භික්ෂුන් වහන්සේ නමකට හිතෙන් ඇති වුණා. භාග්‍යතුන් වහන්සේගේ සිරිත තමයි භික්ෂුන් වහන්සේලාට ආදී ධර්ම දේශනා කරන හැම විටකම ඒ අදාළ ශ්‍රාවක පිරිසගේ සිත් අනුව ධර්ම දේශනා පැවැත්වීම. හැම කෙනෙකුටම අද භාග්‍යතුන් වහන්සේ මට දම් දෙසනවා, අද මට දම් දෙසනවායි කියලා සිතක් ඇතිවන තරමටම තම තමන්ගේ චිත්ත සන්තානගත සියලු ප්‍රශ්න විසඳෙන විදිහටයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ. ඉතින් මෙතන හිටපු එක භික්ෂුන් වහන්සේ නමකට අර විදිහ අදහසක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒක පිරිසිඳ දැක්කා. ඒ භික්ෂුන් වහන්සේගේ අදහස දැකලා භික්ෂුන් වහන්සේලට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා. විචයෝ දේසිතෝ භික්ඛවේ මයා ධම්මා. මහණෙනි, මම මේ ධර්මය විචය නුවණින් දේශනා කළ ධර්මයක්. මම හොඳ නුවණකින් සතර සතිපට්ඨානයේ දේශනා කළා. සතර සම්‍යක් ප්‍රදන් ධර්මයන් දේශනා කළා. සතර ඉර්ධිපාද ධර්මයන් දේශනා කළා. ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල පිළිබඳව දේශනා කළා. ඒ වගේම සත්ත බොජ්ජංග ධර්මයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ ධර්මයන් මම ඉතාමත් නුවණින් දේශනා කළා. එතකොට මෙහෙම දේශනා කරලා තියෙනකොටත් ඇතැම් මහණෙකුට, ඇතැම් කෙනෙකුට මෙබඳු සිතේ සිතුවිල්ලක් ඇති වුණා, චේතෝ පරිවිතර්කයක් ඉපදුනා. කොහොම දන්න, කොහොම දකින කෙනාටද අරිහත් මාර්ග දර්ශනයට අනතුරුව උපදන අරිහත් මාර්ග දර්ශනයට අනතුරුවම ආශ්‍රව ධර්මතාවයන් ක්ෂය බවට පත් වෙන්නේ කියලා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ දේශනාව භික්ෂුන් වහන්සේලාට ඒ කරුණු කාරණා ඇතුව පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. කොහොම දකින කෙනාටද ආශ්‍රව ධර්මයන් දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ? ඉද භික්ඛවේ අසෘතවා පුතුජ්ජනෝ. මේ ලෝකේ අසෘතවත් පුතුජ්ජනය. අසෘතවත් පුතුජ්ජනය කියලා කියන්නේ ශ්‍රුතවත් බවක් නැති, ධර්මයේ පිළිබඳව ඇසූ පිරූ බව නැති, සුතමේ ඥානය නොලද කෙනා, ධර්ම පිළිබඳව අහලා නැති පුද්ගලයා අසෘතවත් කියලා කියනවා. ඒ වගේම පුතුහු කිලේසේ ජනින්තිති පුතුජ්ජනෝ, බොහෝ ඌ කෙලේශයන් උපදවන පුද්ගලයෙකුට කියනවා පුතුජ්ජනයයි කියලා. එතකොට අසෘතවත් පුතුජ්ජනයා සහ ශ්‍රුතවත් පුතුජ්ජනයා කියලා දෙදෙනෙක් සිටිනවා පුතුජ්ජනයන්. ඒ කියන්නේ අසෘතවත් පුතුජ්ජනයා අන්ධබාල පුතුජ්ජන, නැතිනම් අන්ධබාල පෝතුජ්ජනික හැටියට දැක්වෙනවා. ඔහුගේ නුවණ මුහු කුරා ගිහිල්ලා නැහැ ධර්මය අහලා නැතිකම නිසා. අන්න ඒ පුද්ගලයා තමයි මේ අසෘතවත් පුතුජ්ජනයා කියලා කියන්නේ. අසෘතවත් පුතුජ්ජනයා, ඔහුගේ ලක්ෂණය අරියාණං අදස්සාවි. ආර්ය ධර්මය ඔහු දැක්කේ නැහැ. ඒ වගේම නොදැක්කා වූ ආර්ය ධර්මයේහි අරිය ධම්මස්ස අකෝවිදෝ, කෝවිද බවක් ඇත්තේ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ, ඔහු දක්ෂ බවක් නැති නිසාම ඒ ආර්ය ධර්මයේහි විනීත බවක් ඇත්තේ නැහැ. එතකොට අවස්ථා තුනක් හම් වෙනවා. ආර්යයන් දකිනවා, ආර්ය ධර්මයේහි දක්ෂ බවට පත් වෙනවා, ආර්ය ධර්මයේහි විනීත බවට පත් වෙනවා. කවුද? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙනකොට. එතකොට ආර්යෙක් දකිනවා කියලා කියන්නේ ආර්යෙක්ව ඇහැට දකිනවා කියන එකෙම නෙමෙයි. සත්පුරුෂයෙක් ඇහැට දකිනවා කියන එක නෙමෙයි. සත්පුරුෂ දර්ශනයක් පිළිබඳව ඔහු දැක්මක් ඇති කරගන්නවා. එතකොට ඒ සත්පුරුෂයෙක් හඳුනගන්නට පුළුවන් නුවණක් ඔහුට තියෙනවා. ඒ කෙනා තමයි සත්පුරුෂයන් දකින කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ විදිහට සත්පුරුෂයන් දකින කෙනා මොකද කරන්නේ? ඒ සත්පුරුෂයන්ගේ ධර්මය, ඒකට කියනවා අරිය ධම්ම කියලා. අරිය ධම්මස්ස කෝවිදෝ,
සත්පුරුෂයන් වහන්සේලා කතා කරන ධර්මයේහි දක්ෂයෙක් බවට පත් වෙනවා. එතකොට ඔහු ධර්මයේහි දක්ෂයෙක් බවට පත් වෙනකොට ධර්මයේ දැනගෙන නිකන් ඉන්නේ නැහැ. ඔහු අරිය ධම්මේ විනීත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට අසෘතවත් ප්‍රත්‍යඥය කියනකොට ඔහු ආර්යයන් දැකලා නැහැ. ආර්ය ධර්මයේහි දක්ෂ නැහැ. ඒ වගේම දක්ෂ නැති කෙනාට හික්මෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම දෙවෙනි අවස්ථාව සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂයන් දකින්නේ නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ දකින්නේ නැති නිසා සත්පුරුෂ ධර්මයේහි දක්ෂ බවක් සත්පුරුෂ ධර්මයේහි කෝවිද බවක් ඇත්තේ නැහැ. ඒ වගේම සත්පුරුෂ ධම්මේ අවිනීතෝ ඒ දක්ෂ බවක් නැති නිසාම ඔහුට එහි හික්මෙන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. සත්පුරුෂය දැක්කත් වැඩක් නැහැ. ධර්මයේහි හික්මෙන්න බෑ නම් ධර්මයේ දැනගන්න බෑ නම් ධර්මයේ දැනගත්තත් වැඩක් නැහැ. ධර්මයේහි හික්මෙන්නේ නැතිනම්. එතකොට ඒ විදිහට නොහික්මුණු කෙනා මොකද කරන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් දෙයක් හැටියට සමනුපස්සනාවක් ඇති කරගන්නවා. රූපය ආත්මවත් දෙයක් හැටියට කල්පනා කරනවා. යාකෝපනසා භික්ඛවේ සමනුපස්සනා සංඛාරෝසෝ. එතකොට මහණෙනි යම් සමනුපස්සනාවක් තිබුණා නම් කුමන සමනුපස්සනාවක්ද? රූපය ආත්මවත් කොට දකින යම් සමනුපස්සනාවක් තිබුණා නම් ඒ සමනුපස්සනාව සංඛාරෝසෝ. ඒ සමනුපස්සනාව සංඛාර ධර්මයක්. එතකොට සෝපන සංඛාරෝ ඒ සංස්කාර ධර්මය කින් නිදානෝ කුමක් නිදාන කොට පවතින දෙයක්ද? කින් සමුදයෝ කුමක් සමුදේ කොට කුමක් ජාතිය කොට කුමක් ප්‍රභව කොට පවතින දෙයක්ද? එතකොට ඒ සංස්කාරය අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන පුත්තස්ස අසුතවතෝ පුතුජනස්ස uppanna tanha tato joso sankharo. අවිද්‍යා සංස්පර්ශය නිසා ඒ උපදින වේදනාවෙන් නිස්පර්ශ කරපු අසෘතවත් පුතජ්ජනයාට ඇති කරගන්න තණ්හාව හා ඒන් උපන්නා වූ සංස්කාරයක් තමයි ඒ සංස්කාරය. කුමන සංස්කාරයක්ද? රූපං අත්තතෝ සමනුපස්සති කියන මේ සංස්කාරය. රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මවත් කොට දකිනවා. එතකොට රූපය ආත්මවත් කොට දකිනවා කියලා කියන්නේ රූපයේහි පවත්නා ආත්මයක් දකිනවා. ඒ කියන්නේ මේ රූපය ආත්මය වශයෙන් කල්පනා කරනවා. මේ ඉන්න රූපේම, මේ ඇහැට දකින රූපයම තමයි කෙනා. අතීතයේ ඉඳලා ආවේ මේ කෙනා. ඒ වගේම අනාගතයට පත් වෙන්නේ මේ කෙනා. පුංචි කාලේ ඉඳලා ලොකු වුණු, ඒ වගේම ඒ මරණය කරා ගමන් කරන ඒ ආත්මවත් වූ දේ තමයි මේ රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය තමයි පුද්ගලයා. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනවා රූපය ආත්මවත් කොට කල්පනා කරනවා කියන එක. එතකොට දැන් මේක අපේ මනස තුල පවතින සාමාන්‍ය, අපේ මනස තුල පවත්නා සාමාන්‍ය මනෝභාවයක්. සාමාන්‍ය මනෝභාවයක් කියලා කිව්වේ රූපය ආත්මවත් කොට දැකීම, රූපය ආත්මවත් ලෙස කල්පනා කිරීම කියන එක අපි නොදැනීම අපි තුල පවතින දෘෂ්ටි සහගත සංකිලේසී බවක්. ඒකට කියනවා අපි සක්කාය දෘෂ්ටියේහි එක පියවරක් කියලා. සක්කාය දෘෂ්ටියේ එක පියවරක් තමයි මේ රූපය ආත්මවත් කොට කරන කල්පනාව. එතකොට මේ රූපය ආත්මවත් කොට කරන කල්පනාව නිසා තමයි ඒ රූපය අරඹය අපිට අකුසල ධර්මයන් පවා සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ රූපය පිළිබඳව අකුසල ධර්මයන් සිද්ධ කරන්නට පුළුවන්කම කියලා කියන්නේ අපායගාමී අකුසල ධර්මයන් කියන අදහසින්. අපි රූපය නැති කිරීමෙන් සතෙකු නැති කරන්නට පුළුවන් කියන සංකල්පනාව තුළ ඉන්න නිසා තමයි අතක පායක කන මදුරුවෙකුට මැස්සෙකුට උනත් අපි ගහලා මරන්නට උත්සාහවත් වෙන්නේ, තව සතෙක් මරණයට පත් කරන්නේ. එතකොට එක්ක රූපය ආත්මවත් කොට පවතින අපේ සංකිලේසී බවක් තියනවා කියන නිසා. එතකොට ඒ රූපය ආත්මවත් කොට පවතින ඒ සංකිලේසී බව ඇති කරන්නේ මොකට? කාටද? අසෘතවත් පුතඥයාට. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව නොදැනගත් නොහික්මින පුද්ගලයාට පවතින වැරදි සහගත දැක්මක්. එතකොට
ඒක සත්පුරුෂය නොදැක්ක කෙනෙකුට වෙන්නත් පුළුවන් සත්පුරුෂයේ කෝවිද නොවුණු කෙනෙකුට වෙන්නත් පුළුවන් සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති කෙනෙකුට වෙන්නත් පුළුවන් ඒකෙදි සත්පුරුෂය නොදැක්ක දැකලා ඉන්න පුළුවන් හැබැයි කෝවිද බවයි විනීත බවයි නැත්තම් ඒත් මේ සංකල්පනාව ඇති වෙනවා ඒ වගේම සත්පුරුෂ ධර්මයේ කෝවිද වෙන්නත් පුළුවන් හැබැයි විනීත භාවයේ නැත්තම් ඒද මේ සංකලේශී බව ඔහුට හට ගන්නවා සත්පුරුෂ ධර්මයේ විනීත වුණොත් එතකොට ඔහුට සත්පුරුෂය දැකීමක් තියෙනවා කෝවිද බවක් තියෙනවා හික්මීමක් තියෙනවා අන්න එතකොට තමයි ශ්‍රුතවත් බවක් ඇති වෙන්නේ මේ දෘෂ්ටිය දුරු කරගන්නට පුළුවන්කම තියෙන්නේ එතකොට මේ විදිහට මේ සමනුපස්සනාවක් කියන අදහසෙන් රූපය ආත්මවත් කොට ඇති කරගන්න සමනුපස්සනාවක් මෙනෙහි කිරීමක් තියෙනවා එතකොට මේ මෙනෙහි කිරීම පිළිබඳව තමයි පෙන්වන්නේ සංඛාරෝසු ඒක සංස්කාරයක් සංස්කාරයක් කියලා කියනවා ඒක අபிසංස්කරණය කරන ලද සංස්කාරයක් ඒ කියන්නේ වෙසෙසින් සකස් කරන ලද සංස්කාරයක් කියන එක එතකොට ඒ නිසා ඒක සකස් කළේ කුමකින්ද කියන වග ඊට පස්සේ පැහැදිලි කරනවා සෝපන සංඛාරෝ කිං නිදානෝ ඒ සංස්කාරයේ කුමක් නිදාන කොටද පැවතුනේ කිං සමුදයෝ කුමක් සමුදය කොටද කිමක් ජාතිය කරගෙනද කුමක් ප්‍රභවය කරගෙනද ඒ සංස්කාරය ඇති උනේ ඒ කියන්නේ නිකම්ම ඒ සංස්කාරයේ රූපය ආත්මවත් කියන දේ ආවද නැතිනම් යම්කිසි හේතු ටිකක් නිසාද ඒ දේ ඇති උනේ එතකොට ඒ පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන පුත්තස්ස අවිජ්ජා සම්පස්සය නිසා හටගත්තා වූ වේදනාව ස්පර්ශ කරපු කෙනාට ඒ වේදනාව ස්පර්ශ කරපු අශෘතවත් පෘතජ්ජනයට උපන්නා තණ්හා තතෝජෝසෝ සංඛාරෝ ඒ උපන්නා වූ තෘෂ්ණාවක් තියෙනවනම් ඒ තෘෂ්ණාව නිසා විපදුන දෙයක් තමයි ඒ ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත ඒ සංස්කාරය කියලා කියන්නේ ඒකට මේක හරිම ලස්සන ඒ වගේම ඉතාම ගැඹුරු අර්ථ විග්‍රහයක් මොකද්ද අවිද්‍යා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන පුත්තස්ස අසුතවතෝ පුතුජ්ජනස්ස uppanna tanha tatojoso sankharo සම්පූර්ණම ආත්ම දෘෂ්ටිය බැස ගැනීම කියන තැන නිර්වචනය කරන ඉතාමත් විශේෂ වැදගත් තැනක් තමයි මේ කියන කාරණාව අවිද්‍යා සම්පස්සජේන සාමාන්‍යයෙන් අපි ස්පර්ශය පිළිබඳව දන්නවා එතකොට ස්පර්ශය පිළිබඳව අපි නොඑක් විදිහට කතා කරනවා නමුත් මෙතනදී විශේෂ කොට කතා කරනවා ස්පර්ශය කුමක්ද අවිද්‍යා සම්පස්සජේන භික්ඛවේ අවිද්‍යා සංස්පර්ශේ නිසා ඉපදුණු දේ මානිනේ සංස්පර්ශය අවිද්‍යා සංස්පර්ශය අන්න ඒකෙන් තමයි වේදිතේන පුත්තස්ස ඒ වේදනාවෙන් පහස්නාලද වේදනාවෙන් ස්පර්ශ කරපු කෙනාට තමයි අසෘතව පුතජ්ජනයට තමයි තණ්හාව ඇති වෙන්නේ ඒ තණ්හාව නිසා තමයි සංස්කාරය ඇති වෙන්නේ එතකොට මේ වචන ටික ඇතුලේ අපේ මනෝභාවය පිළිබඳව අපේ සිතුවිලි පිළිබඳව අපේ සිත වැරදිවට මෙහෙවන පැතිකඩ පිළිබඳව ඉතාමත් පැහැදිලි විග්‍රහයක් සිදු කරනවා පළවෙනි දේ තමයි අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන අවිජ්ජා සංස්පර්ශය නිසායි මේ වේදනාවෙන් ස්පර්ශ කරන ලැබුවේ. එතකොට ඒ වේදනාව පිළිබඳව තමයි අසෘත පුතජ්ජනය තෘෂ්ණාව ඇති කරගත්තේ. තෘෂ්ණාව ඇති කරගත්ත නිසා තමයි මෙබඳු සංස්කාරයක් ඇති වුනේ. එතකොට මේ සංස්කාරය කියන තැන මෙතන මේ අபிසංස්කරණය කරගත්ත එක සාමූහික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. කුමකද? අවිද්‍යාව අවිද්‍යා සංස්පර්ශය නිසා ඒ ඇති කරපු තණ්හාව ඒ වගේම තණ්හාව නිසා හටගත්තයි කියනකොට මේ කරුණු ටික මූලික කරගෙන තමයි මෙබඳු සංස්කාරයක් දැන් ඇති වෙන්නේ. එතකොට අවිද්‍යාව මුල් කරගෙන හටගත්ත වේදනාව වේදනාව නිසා ඇති වුණු ඒ වේදනාවේ ස්පර්ශයක් තිබුණා නම් ඒ සංස්පර්ශ බව නිසා හටගත්ත තණ්හාව කියන තැනදී අපිට අපේ මනස පැත්තෙන් මේක ටිකක් විමසලා බැලුවොත් ටිකක් පැහැදිලි කරගන්නට පහසුවක් තියෙයි. අවිද්‍යා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන කියනකොට අපි දන්නවා මෙතනදී මේ කතා කරන්නේ සාමාන්‍ය ස්පර්ශය නොවන බව. සාමාන්‍ය ස්පර්ශයේ ස්වභාවය තමයි
පටික සම්පස්ස බව හා අදිවචන සම්පස්ස බව කියන කාරණාව. එතනදී අපි දන්නවා ස්පර්ශයේහි ලක්ෂණය පටික සම්පස්සයයි කියනකොට පටික සම්පස්සය යනුවෙන් හඳුන්වන්නේ ඉන්ද්‍රියකට නැතිනම් ආයතනයකට බාහිර රූපයෙහි ආපාතාගමේ. බාහිර රූපයකට බාහිර රූපයක් ආධ්‍යාත්මික වස්තු ආයතනයකට ගැටීම කියන දේ අපි හඳුන්වනවා පටිග සම්පස්සය කියලා. එවගේම ඒ පටිග සම්පස්සය ඇති වුණු තැනක සිතෙහි පවත්නා නාම ධර්මයන්ගේ යම් කිසි සංස්පර්ශ ලක්ෂණයක් තියෙනවා නම් ඒට අපි හඳුන්වනවා අදිවචන සම්පස්සය කියලා. එතකොට පටිග සම්පස්සය තනියම කාම ධාතුවේහි කෙනෙකුට පටිග සම්පස්සේ පිළිබඳව තනියම අර්ථ දක්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අදිවචන සම්පස්සේ නැතුව අදිවචන සම්පස්සේ පිළිබඳව කෙනෙකුට දැනීමක් ඇති කරගන්නට පුළුවන්කමක් නැහැ. පටිග සම්පස්සේ පිළිබඳව අත්දැකීමකින් තොරව. එතකොට පටිග සම්පස්සය අදිවචනයටත් අදිවචන සම්පස්සය පටිග සම්පස්සයටත් අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම අන්‍යෝන්‍ය උපකාරක භාවය දක්වනවා. පටිග සම්පස්සය ප්‍රකට වෙන්නේ අදිවචන සම්පස්සය නිසයි, අදිවචන සම්පස්සය ප්‍රකට වෙන්නේ පටිග සම්පස්සය නිසයි. එතකොට පටිග සම්පස්සය ප්‍රකට වෙන්නේ අදිවචන සම්පස්සය නිසයි කියලා කියන්නේ ඇස තිබුණත් රූපය තිබුණත් ඒ කෙරෙහි නැමුණු මානසිකාරය නැතිනම් ඒ කෙනෙහි නැමුණු මනස යොමු කිරීමක් නැතිනම් එතන පින්නතුනේ අදිවචන සම්පස්සේ පැනවීමක් ඇත්තේ නැති නිසා ඒ පිළිබඳව දැන ගැනීමකට ලක් වෙන්නේ නැහැ. එනිසා ඇසට සහ රූපයට පුළුවන් කමක් ඇත්තේ නැහැ තනිවම රූපයක් පෙන්වනවා කියන මේ කාර්යය සිද්ධ කරන්නට. එනිසයි එතනට හිතෙහි හට ගැනීම චක්කු විඥාන සහ චක්කු විඥානයගේ යොමු වීම අවශ්‍ය කරන්නේ. නැතිනම් මානසිකාරයාගේ නැඹුරු වීමක් අවශ්‍ය කරන්නේ. ඒ නිසා තමයි තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ තුන් දෙනෙකුගේ එකතුව තමයි ස්පර්ශය කියන තැන. ඒක හරියට මේ ගල් ගෙඩි තුනක් තිබ්බහම මේ ගල් ගෙඩි තුනක නැතිනම් ලිප් ගල් තුනක් උඩ තියලා තියෙන බත් මුට්ටියක් වගේ දෙයක්. එතකොට මේ බත් මුට්ටිය මේ එකකට අයිති දෙයක් නෙමෙයි, මේ තුනේම ප්‍රතිඵලය තමයි මේ බත් මුට්ටිය. අන්න ඒ වගේ තමයි මේ ස්පර්ශය කියන දේ පිළිබඳව අපි කතා කරනකොට ස්පර්ශය කියන දේ පටිගය සහ අදිවචනය කියන පැත්තෙන් ප්‍රධාන ලෙස දෙකක් කොට කතා කරනවා. මේ තුන් දෙනාගෙම එකතුව තමයි පොදුවේ අපි ස්පර්ශය කියලා එකක් විදිහට ඒකකයක් විදිහට ගන්නෙ. ඒකකයක් වූ ස්පර්ශය තමයි නාමයන්ගේ නාමකයේ ස්පර්ශය සහ රූපකයක ස්පර්ශයයි කියලා දෙආකාරයකට අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේක ඊටාම නුවණින් තේරුම් ගත යුතු ඊටාමත් ගැඹුරු ධර්මකාරණාවක් තමයි මේ කතා කරන ස්පර්ශය පිළිබඳව අපි මේ කතා කරන දැක්වීම. එතකොට මේ අදිවචන සම්පස්සේ නැතිනම් පටිග සම්පස්සේ නැහැ. පටිග සම්පස්සේ නැතිනම් අදිවචන සම්පස්සේ පැනවීමක් නැහැ. මේ කතා කරන්නේ කාම ධාතුවට සාපේක්ෂව. එතකොට මෙබඳු මට්ටමක වාසය කරන කෙනාට මේ එකිනෙකට ප්‍රත්‍යවීම පිළිබඳව නොදන්නාකම නිසා මේ ස්පර්ශයේහි ඇති බෙදීම් සහගත බව අවබෝධ නොවීම නිසා පටිග සම්පස්සේ පිළිබඳව අදිවචන සම්පස්සේෙන් දැනගත් බව පිළිබඳව අනෝබෝධය ඇති තැනක තමයි අදිවචන සම්පස්සේ පිළිබඳව පටිග සම්පස්සේ බවට සංඥාවක් උපදවගන්නේ. ඒ කියන්නේ අදිවචන සම්පස්සේ කියලා කියන්නේ නාම ධර්මතා අතර ඇතිවන ස්පර්ශය. එතකොට නාම ධර්මතා පිළිබඳව ඇතිවන ස්පර්ශය කියලා කියන්නේ හිතෙන් තව අරමුණක් ඔසවලා ඒ අරමුණ පිළිබඳව විජානනයට ලක් කරන බව. අපි ඒකට කියමු මනෝ විඥාන බව කියලා, මනෝ විඥාන සිතක් කියලා, මනෝ විඥාන ධාතුව කියලා. එතකොට මෙන්න මේ මනෝ විඥාන ධාතුවෙන් දැනගත්ත, මනෝ විඥාන ධාතුවෙන් තේරුම් ගත්ත ඒ ධර්මයේ පිළිබඳව අපිට තියෙන්නේ අවිජ්ජා සහගත සංස්පර්ශය. මොකක්ද අවිජ්ජා සහගත සංස්පර්ශය? අපි අම්මා කියලා දැනගන්න බව පටිග සම්පස්සේක සහ අදිවචන සම්පස්සේක ප්‍රතිඵලයක්. හැබැයි මේක මේ ධර්මයන්ගේ ප්‍රතිඵලයක් ඇයි නොදන්නාකොට
අපිට අම්මා වූ පුද්ගලයෙක් අම්මා වූ ආත්මයක් බාහිර රූප ආයතනය තුළ දක්නට ලැබෙනවා. එතකොට අම්මා වූ පුද්ගලයෙක් අම්මා වූ ආත්මයක් බාහිර රූප ආයතනයෙහි අපිට දක්නට ලැබෙනකොට අන්න ඒකට අපි කියනවා අවිද්‍යා සංස්පර්ශය කියලා. ඇයි? ඒ ස්පර්ශය අවිද්‍යාව නිසා උපදවපු අවිද්‍යාව නිසා ගෙනල්ලා දුන්න දෙයක්. ඒ අවිද්‍යා සංස්පර්ශයෙන් මොකද්ද අපිට ඇති කරපු දේ? අවිද්‍යා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන පුට්ටස. එතකොට ඒ අවිද්‍යා සංස්පර්ශය නිසා උපන්නා වූ වේදනාවෙන් පහස්නා කෙනාට, වේදනාවෙන් ස්පර්ශ කරපු කෙනාට, එතකොට අම්මා කියලා ඇති කරගත්ත මනෝභාවය අර ස්පර්ශයේ පිරිසිඳ නොදන්නාකම නිසා බාහිර පවත්නා ආත්මයක් ලෙස කෙනෙකු ලෙස වර්ධවා ගත්ත බව, ඒකට කිව්වා අවිද්‍යා සංස්පර්ශය කියලා. අවිද්‍යා සංස්පර්ශයේහි ප්‍රතිඵලය තමයි අපිට ඒ වේදනාවකින් ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙනවා. වේදනාවකින් පහස්නා බව ඇති වෙනවා. මොකද්ද වේදනාව? අපි අම්මා කියලා ගත්ත බව සැප සහගත කොට ඒ වේදනාවෙහි මුලාවටපත් වෙනවා. එතකොට අන්න ඒ බඳු අසෘතවත් පුතජන කෙනාට උපදිනවා කුමක්ද? තණ්හා. ඒ කෙනාට තණ්හාව උපදිනවා. අම්මා කියලා ගත්ත ලෝකේ ජීවත් වෙන අම්මට දැන් ආදරය, ඒ අම්මා පිළිබඳව තෘෂ්ණා බව ඇති කරගන්නවා. තතෝජෝසෝ සංඛාරෝ. අන්නේකින් තමයි අර සංස්කාරය ඉපදුනේ. මොන සංස්කාරයේද? අර රූපං අත්තතෝ සමනුපස්සති කියන එක සමනුපස්සනාව සංස්කාරයක් කියලා කිව්වනේ. අනේ රූපේ ආත්මවත් කොට හදපු ඒ සමනුපස්සනාව ඇති කරගත්තේ අන්න ඒ තෘෂ්ණා සහගත මව බාහිර රූපායතනය තුළ ජීවත් වෙන ආත්මයක් කොට ගන්නවා කියන ඒ සිද්ධාන්තය තුලින්. එතකොට අපිට පේනවා අවිද්‍යා සංස්පර්ශය නිසා වේදනාවකින් ස්පර්ශය ලැබලා ඒ ස්පර්ශය පිළිබඳව ඇති කරගත්ත තෘෂ්ණාව නිසා එබඳු වූ සැපසහගත දකින්නට පුළුවන් ආදරය කළ හැකි අම්මා කියන දේ මේ රූපයමයි කියලා කෙනෙකු දෘෂ්ටිගත වෙනවා, ආත්ම සංකල්පනාවක් ඇති කරගන්නවා. එතකොට මෙබඳු වූ ආත්ම සංකල්පනාවක් ඇති කරගන්න කෙනාට එයින් මිදීමට නම් සෝපිකෝ සංඛාරෝ අනිච්චෝ සංඛතෝ පටිච්ච සමුප්පන්නෝ. ඒ සංස්කාරය අනිච්චෝ, අනිත්‍ය වුණ දෙයක්. ඒ සංස්කාරය සංඛතෝ, හේතු නිසා සකස් කළ දෙයක්. ඒ සංස්කාරය පටිච්ච සමුප්පන්නෝ, පටිච්ච සමුප්පන්න දෙයක්. එතකොට එයාට දකින්නට වෙනවා ඒ සංස්කාරය පිළිබඳව ඒ සංස්කාරය අනිත්‍ය ධර්මයක්, ඒ සංස්කාරය සංඛත ධර්මයක්, ඒ සංස්කාරය පටිච්ච සමුප්පන්නයි. ඒ හේතුවක් නිසා, හේතු නිසා ඒ හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වන දෙයක්. ඒ වගේම සාපි තණ්හා අනිච්චා. එතකොට ඒ සංස්කාරය ඇති කිරීමට මුල් වුණ තණ්හාවක් තිබුණා නම් තණ්හාව සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඊට පස්සේ වේදනාවක් තිබුණා නම් වේදනාව අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඊට පස්සේ ඒ ස්පර්ශයක් තිබුණා නම් වේදනාව ඇති කරන්නට මුල් වුණ ඒ අවිද්‍යා සංස්පර්ශය, නැතිනම් අවිද්‍යාව නිසා පෙනුණු ස්පර්ශය කියන එක අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. මෙන්න මේ විදිහට ඒවම්පිකෝ භික්ඛවේ ජානතෝ ඒවං පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝති. මෙන්න මේ විදිහට දකින කෙනාට තමයි අනතුරුව මාර්ගක්ෂණයට, අනතුරුවම ඵලය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මූලික කරගත්ත මෙතන දෙයක්, ඒ තමයි අනිච්චෝ, අනිච්ච ධර්මයක්, සංඛතෝ, සංඛත ධර්මයක්, පටිච්ච සමුප්පන්නෝ, පටිච්ච සමුප්පන්න ධර්මයක්. එතකොට අනිත්‍ය ධර්මයක් යැයි මෙතන අර්ථ ගන්වනවා. උපාද වය අර්ථයෙන් හටගෙන නැති වෙන ධර්මතාවයක් ලෙස සංස්කාරය පිළිබඳව දකිනවා නම්, එතකොට දැන් ඔබට ඔබේ භාවනාව පිළිබඳව පැහැදිලි කරගන්නට පුළුවන් තැනක් ඒ සංස්කාර ධර්මයේ තුල කතා කෙරෙනවා. ඔබ අද ඇසුරු කරන්නේ ආත්ම දෘෂ්ටි සහගත සංස්කාර ධර්මයක්. අම්මා, දරුවා, මේ විදිහට සත්වයන්ගේ, පුද්ගලයන්ගේ කියලා ඇති කරගත්ත දේ, ඒ වගේම බාහිර
අචේතනික වස්තුන් ඇති තැනක අචේතනික වස්තුන් විඳින මේ තමා වූ රූපයක් පිළිබඳව අදහස මේ හැම තැනකදීම තමන්ට ආත්ම දෘෂ්ටියෙහි පැවැත්ම ඇසුරු කරලා තියෙනවා. එතකොට අන්න එබඳු අවස්ථාවලදී එබඳු තැනකදී අපි පැවැත්විය යුතු දර්ශනය තමයි අනිච්චෝ කියලා කිව්වේ. අනිත්‍යයි කියලා කිව්වේ. එතකොට මේ අනිත්‍ය තුල ප්‍රකට කරලා දෙන එක දෙයක්. මොකක්ද අනිත්‍ය තුල ප්‍රකට කරලා දෙන්නේ? ඒ සංස්කාරය හටගත්ත දෙයක්. එතකොට ඒ සංස්කාර ධර්මය නැති වෙලා යන දෙයක්. එතකොට අපිට පේනවා පළවෙනියටම සංඛාරෝ ඒක සංස්කාර ධර්මයක් හැටියට. එතකොට ඒක සංස්කාර ධර්මයක් හැටියට දකින්නවා කියන එක මේ ලේසියෙන් දකින්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මොකද අපිට අද අවිද්‍යා සංස්පර්ශයෙන් ගෙනල්ලා දීපු ඒ වේදනාවෙන් ස්පර්ශ කරන ලද දෙයට තණ්හා කරලා ඒ සංස්කාරය කියන තෘෂ්ණාවෙන් උපදවන ලද ඒ සංස්කාරය අපේ ජීවිතයේ මට්ටමට බැහැගෙනයි පවතින්නේ. ඒ නිසා අද අපිට පුද්ගලයෝ සත්වයෝ ඒ විදිහටම හම්බ වෙනවා. එතකොට පළවෙනිම දේ තමයි මෙතනදී අපි මේ දැක්ම දකින්නට අවශ්‍යයි. ඒ තමයි මෙතන පවතින්නේ මෙන්න මේ විදිහට සංස්කාර ධර්මයක් නේ කියන එක. අන්න ඊට පස්සේ තමයි කෙනාට සංස්කාර ධර්මයේ පිළිබඳව තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට ඒ සංස්කාර ධර්මයක් පිළිබඳව පෙන්වා දීම තමයි ඒ සංස්කාර ධර්මයක් පිළිබඳව පෙන්වා දීම තමයි සුතමය ඥානය තුලින් සිද්ධ කරන දේ. ඒ පිළිබඳව කතා කරන එක ඒ පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන එක. එහෙමත් නැතිනම් එකපාරම මේක කිසිවක් නොදැනගෙන ඉඳගෙන ඉන්න කෙනෙකුට එකපාරම මේක සංස්කාරයක් කියලා ප්‍රකට වුණා එහෙම නෙමෙයි. ඒ නිසා සුතමේ ඥානය තුළ මේක කියලා දෙනවා. එතකොට ඔහු විසින් සම්මර්ෂණයකට ලක් කරනවා සංස්කාර ධර්මයක් කියන කාරණාව. එතකොට ඒ සංස්කාර ධර්මයක් කියන එක පිළිබඳව ප්‍රකට කරගන්නකොට තමයි එයාට පේන්නේ මේ සංස්කාරය කියන දේ නැතිනම් මේ සමනුපස්සනාව කියන දේ මේක හේතුඵල ධර්මක පැවැත්මක්. එහෙමත් නැතිනම් මේක හේතු නිසා සකස් වුණ සංකත ධර්මයක්. සංකත ලක්ෂණය නිසා තමයි මේක අනිත්‍යයි කියලා කියන්නේ. එතකොට ඒක හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. එතකොට ඔහුට පේනවා අම්මා කියලා යම් කිසි සංස්කාරයක් අපි උපද්ද ගත්තනම් ඒ සංස්කාරයේ ඉපදීම සඳහා හේතු වුණ කාරණා. හේතු වුණ කාරණා පිළිබඳව ඔහු විමසගෙන යනකොට අර අපි මුලින් කතා කළා වගේම අනාත්ම රූපය පිළිබඳව දැක්මක් ඔහුට ඇති වෙනවා. අනාත්ම රූපය අනාත්ම විදිහටම ඇස් හැමුවට පැමිණි බව. ඒ කියන්නේ වර්ණ සතහනෙහි අම්මා වූ ලක්ෂණය නොතිබුණු බව ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට වර්ණ සතහනෙහි අම්මා වූ ලක්ෂණය නොපෙනෙනකොට රූපය පිළිබඳව අපිට අම්මා කියලා ඇති කරගත්ත වැරදි සංකල්පනාව බාහිර රූපේ නෙමෙයි කියන අවබෝධය ඔහුට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒ රූපය කියන කාරණාව පිරිසිඳ දැකීමෙන් ඔහුට පේනවා සතර මහා ධාතු සහ උපාදාය රූපය කියන එකේ තියෙන අනාත්ම ලක්ෂණය. ඒ කියන්නේ ඒ සංස්කාරය කියන එකට පදනමනේ මුලින්ම නැටි කරලා දාන්නේ. එතකොට එයාට පේන්නේ අම්මා නොවුණු වර්ණ සතහනක පැමිණීම. එතකොට එකම වර්ණ සතහන දෙවෙනි පාරේ ඉන්නේ නැහනේ. කලින් දැකපු එක ආයෙ දකින්න බෑ. ඒ වගේම දැන් දකින්න එක අනාගතයට දකින්න පුළුවන් කමකුත් නැහැ. එතකොට එයාට පේනවා මේ සංස්කාරය ඇති වුනේ හේතු නිසායි කියනකොට ඒක අතීතෙ තිබිලා ආව නෙමෙයි, තිබිලා අනාගතයට යනවා නෙමෙයි. එහෙනම් අම්මා කියන රූපය අතීතෙ තිබිලා මේ වෙනකන් තිබුණ එකකුත් නෙමෙයි, ඒ වගේම දැන් තිබිලා අනාගතයට පවතින එකකුත් නෙමෙයි කියලා එයාට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ සංස්කාරය අනිච්චෝ සංකතෝ අනිත්‍ය ධර්මයක්. ඒ වගේම හේතු නිසා සකස් කරපු දෙයක් හැටියට පේනවා. එතකොට හේතු නිසායි කියනකොට එයාට පේනවා අර ඒ ඒ ධර්මයන්ගේ පරම්පරාවක් විදිහට පැමිණුණු ආකාරය. ඇහැ රූප චක්කු විඥානාදී ධර්මයක් ඇති තැනක ඒ ධර්මය වැය වුණු තැනක මේ බඳු ස්පර්ශයක් හටගෙන ඒ ස්පර්ශය පිළිබඳව වේදනාවක් ඇති වෙලා වේදනාව පිළිබඳව මේ විදිහට අවිද්‍යා සංස්පර්ශයේ යෙදිලා ඊට පස්සේ මේ විදිහට ඒකෙන් ගත්ත වේදනාව පිළිබඳව මේ තෘෂ්ණා විදිහට ඇසුරු කරපු නිසායි මේ සංස්කාරය ඇති වුණේ කියලා එයා ඒ පිළිබඳව පවත්නා හේතු නිසා සකස් වුණ බව දකිනවා. හේතු සකස් වන බව දකිනකොට එයා ඒ සංස්කාරයේ පවරන්න තැනක් දකින්නේ නැහැ.
සංස්කාරය පවරන්න තැනක් දකින්නේ නැහැ කියලා කියන්නේ ඒ සංස්කාර නිමිත්ත අර තෘෂ්ණා සහගත රූපං අත්තතෝ සමනුපස්සති කියලා ඇති කරගත්ත ආත්ම සහගත සංකල්පනාව පවරා දීම සඳහා ඔහුට රූපය පිහිට වෙන්නේ නැහැ. ඔහුට ඇසපැත්ත පිහිට වෙන්නේ නැහැ. ඒ වගේම හිතපැත්ත නාම ධර්මතා ටික පැත්ත පිහිට වෙන්නේ නැහැ. මෙහෙම දකින්න කෙනාට මේ ආශ්‍රව ධර්මයන් ක්ෂය බවට පත් වෙනවා. එතකොට ඒ ධර්මය පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න ධර්මයක්. මේ සංස්කාරය නිකන් ඇති වුණ සංස්කාරයක් නෙමෙයි. මේ සංස්කාරය අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ කර්ම සහ කෙලෙස් ධර්මතා ටිකක ප්‍රතිඵලයක්. එතකොට ඒ තණ්හා උපාදාන භව කියන එකෙන් මේ පුද්ගලයා උපද්දගත් නිසා තමයි ඒ පුද්ගල බවක් ඇති කර ගැනීම නිසා ජරා මරණ දුකක් එන්නේ කියලා එකිනෙකට දැක්මක් තියෙනවා. එතකොට ඒ දැක්මක් තියෙන නිසා ඒ සංස්කාරයේහි පැවැත්ම පිළිබඳව ඔහුට පේනවා. සංස්කාරයේ පැවැත්ම කියන එක අර භවයේ ලක්ෂණේ තමයි මේ විදිහට ඇති කරගත්ත රූපං අත්තතෝ සමනුපස්සති කියලා රූපේ ආත්මවත්ය රූපේ පුද්ගලයෙක් කියලා ගත්ත පුද්ගල බවක පැවැත්ම හම්බ වුනේ මෙන්න මේ කතා කරපු මේ ධර්මතාවයේ නිසයි කියලා පටිච්චසමුප්පන්න ධර්මයක් නිසයි කියන එක පේනවා. එතකොට යම් විදිහකින් ඒ භවය කියන කාරණාව නොවුනා නම් ඔහුට ජාතිය කියන කාරණාව නොහට ගන්න බවට යන දෙයක් ජාතිය කියන දේ වෙන්නේ නැහැ කියලා දකිනවා. එතකොට ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන්ගේ හට ගැනීමක් ආත්ම සහගත දෘෂ්ටි සහගත සංකල්පනාවක පැවැත්මක් පේන්නේ නැති බව ඔහුට දකින්න පුළුවන් වෙනවා. එතකොට උපාදානයේ දැඩිව ග්‍රහණය කිරීම තිබුණේ නැතිනම් භවය කියලා දෙයක් පණවන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට තෘෂ්ණාව ආදී අවිද්‍යා සංස්කාර ආදී මේ ධර්මයන්ගේ ප්‍රතිඵලයක් විදිහට පටිච්චසමුප්පන්න ධර්මයක් විදිහට ඔහුට පේනවා කර්ම ටිකක් සහ කෙලෙස් ටිකක් පිළිබඳව ඇති කරගත්ත දේක ප්‍රතිඵලය තමයි මෙබඳු තෘෂ්ණා සහගත මේ මානසිකාරය නැතිනම් තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපදවපු මේ මානසිකාරය ආත්ම දෘෂ්ටියයි කියන එක ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ දර්ශනය දැක්කත් ඔහුට එම ආශ්‍රව ධර්මතාවයන් ක්ෂය බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සාපි තණ්හා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා. එතකොට ඒ තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව අනිත්‍යයි, ඒ තණ්හාව සංකතයි, තණ්හාව පටිච්ච සමුප්පන්නයි. එතකොට ඔහු දකිනවා අර සංස්කාරය ඇති කරලා දෙන්න ආත්ම දෘෂ්ටිය පවත්වන්න හේතුනේ අර පොදු ඒකකයක් පිළිබඳව පවත්තුපු, ඒ කියන්නේ ධර්මතා විශේෂයෙන් බොහෝමයකින් හැදුණු ටිකක් පිළිබඳව පවත්තුපු තණ්හාවයි කියන එක ඔහුට පේනවා. එතකොට ඒ තෘෂ්ණාවත් පවතින දෙයක් නෙමෙයි. තෘෂ්ණාවත් අනිත්‍ය ධර්මයක්, සංකත ධර්මයක්, පටිච්චසමුප්පන්න දෙයක්. ඇයි ඔහුට පේනවා තෘෂ්ණාව ඇති කරගත්තේ කෙමදු ධර්මතා ටිකක් විශේෂද කියලා. එතකොට තෘෂ්ණාව ඇති කරගත්තේ මෙබඳු වූ හේතුඵල ධමයක් පවතින තැනක, හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මතා ටිකක් තියෙන තැනක, හේතු නිසා සකස් වුණ තැනක. එතකොට ඔහුගේ ඒ තෘෂ්ණාවට පනවන්නට, තෘෂ්ණාව පවත්වන්නට හේතු ටිකක් පේන්නේ නැහැ. දැන් තෘෂ්ණාව කියන තැනින් අල්ලගත්තාම අපි අම්මට කැමතියි කියන තැන පිළිබඳව අපි අරගෙන ගිහිල්ලා බලනකොට අපිට පේනවා මෙතන තියෙන අනිත්‍ය ධර්මයේ පිළිබඳව. එතකොට ඒ අම්මට ආදරේ කියන ඒ තෘෂ්ණා සහගත සංකල්පනාව පිළිබඳව අපි මානසිකාරයේ පවත්වනකොට අපිට පේනවා මේ තණ්හාව පවත්වන්න තැනක් නැති බව. ඇයි රූපය අම්ම නෙමෙයි නං, තමන්ගේ හිතේ ඇති වුණු වේදනාව ද අම්මා, එමත් නැතිනම් තමන්ගේ හිතේ ඇති වුණු සංඥාවද අම්මා, එමත් නැතිනම් තමන්ගේ හිතේ ඇති වුණු සංස්කාරයේද විඥානයේද අම්මා, මේ එකක්වත් අම්ම නෙමෙයි නං, මේ ටිකම තොරව අම්ම හිටියෙත් නැත්තම් මේ ටික අම්මත් නෙමෙයි නං, එහෙනම් අම්ම ඇති වුණේ කොහොමද? එතකොට එයාට පේනවා හේතු මේ අංග ටිකේ මේ ධර්මතා ටිකේ එකතුව තමයි අම්ම කියන දේ උපදවලා තියෙන්නේ. එතකොට මම අම්මට තණ්හා කරනවා කියලා, අම්මට ආදරේ කියලා, අම්මට කැමතියි කියලා කිව්වේ එහෙනම් මෙබඳු වූ අනිත්‍ය වෙලා යන ධර්මතා ටිකකටයි මේ තණ්හාව පවත්වලා තියෙන්නේ. එතකොට එයාට පේනවා ඒ එක එක ධර්මයක් අම්ම නොවන ධර්මතා ටිකක පැවැත්මක්. සත්පුද්ගල භාවයකින් තොරයි කියන එක අනාත්ම සංකල්පනාවක් ප්‍රකට වෙනවා.
එතකොට ඒක අනිත්‍ය ධර්මයක් සංකත ධර්මයක් ඒ වගේම ඒක මේ අවිජ්ජා සංස්කාරාදී ධර්මයන්ගෙන් උපද්දලා දුන්න පටිච්ච සමුප්පන්න ධර්මයක් ලෙස පේනවා එතකොට ඒ කර්ම කර්මයකට අවිද්‍යාව නිසා රැස් කරපු කර්මයකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටිකක් එකතු කළ නිසා තමයි ඒකේ ප්‍රතිඵලය අම්මා වූ රූපයක් ඇති කරලා දුන්නේ කියලා ඔහුට ඒ තෘෂ්ණාවට තියෙන ඉඩකඩ නැති කරලා දානවා ඒ දැක්ම තුල ඉඳලා ඊට පස්සේ ඒ කෙනාට සෝපි පස්සෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ යම්කිසි ස්පර්ශයක් තිබුණා නම් ඒ ස්පර්ශය අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න දෙයක් එතකොට මෙතනදී ස්පර්ශයයි කියන එකෙන් අදහස් කරන්නේ අර අවිද්‍යාව නිසා ගෙනල්ලා දුන්න ස්පර්ශය කියන එක ඒ කියන්නේ අපි ඒක රළු මට්ටමින්ම මෙහෙම කිව්වොත් අම්මව පෙනෙන මට්ටම අම්මව ස්පර්ශ වුණා කියන මට්ටම අම්මව දකින්න පුළුවන් කියන මට්ටම අම්මව දැනගන්න පුළුවන් අම්මව විඳින්න පුළුවන් කියන මෙන්න මේ මට්ටමට කියනවා අවිද්‍යාව නිසා උපද්දපු සංස්පර්ශය කියලා මේක අර කතා කරපු පටිග සම්පස්සේවත් අදිවචන සම්පස්සේවත් නෙමෙයි මොකද පටිග සම්පස්සේ ඇතුලේ අම්ම නැහැ අදිවචන සම්පස්සේ ඇතුලේ අම්ම නැහැ මේක ඇතුලේ දරුවෝ ගෙවල් දොරවල් නැහැ එතකොට මේ ටිකේ ඇතුලේ තියෙන දේ කුමක්ද මේ ටික ඇතුලේ පවතින දේ තමයි අර විදිහට අනාත්ම ධර්මතා ටිකක් එතකොට මෙතන ස්පර්ශය කියන දෙයින් අදහස් කරන්නේ අර අවිද්‍යාව නිසා ගෙනල්ලා දුන්න අම්මම දැක්කා කියලා ඇති කරගන්න ඒ පෙනෙන මානසිකාරය එතකොට අවිද්‍යා සංස්පර්ශය කියලා කියන්නේ ඒකට එතකොට ඒ අවිද්‍යා සංස්පර්ශයක් තියෙනවා නම් එතකොට ඒ අවිද්‍යා සංස්පර්ශය ඒක අනිත්‍ය දෙයක්. ඇත්තටම ස්පර්ශය කියන දෙයට පෙර වේදනාව අර අම්මා කියන දේ අරමුණ පිළිබඳව මොකද අපි මේ අවරෝහණ පැත්තටනේ දැන් කතා කරගෙන යන්නේ සංස්කාරයේ ඉඳලා වේදනාව කියන ධර්මයේ තිබුණා නම් ඒ වේදනාව අනිත්‍ය දෙයක්, වේදනාව සංකත දෙයක්, වේදනාව පටිච්ච සමුප්පන්න දෙයක්. එතකොට මේ වේදනාව කියන දේ මව දැකීම නිසා ඇතිවෙන සැපසහගත වේදනාවක් තිබුණා නම් ඒ වේදනාවටනේ අපි තණ්හා කරන්නේ. එතකොට තණ්හාව ගැන බැලුවා. එතකොට එයාට පේනවා තණ්හාව කියන දේ ඇති උනේ වේදනාව නිසායි. එතකොට ඒකේ සැප වේදනාව කියන දේ නිකම්ම පැවතුණු දෙයක් නෙමෙයි. එතකොට මේ සැප වේදනාව කියන දේ අනිත්‍ය ධර්මයක්, වේදනා ස්කන්ධයක්. එතකොට මේ වේදනා ස්කන්ධය අම්මගේ වෙලා නැහැ. එතකොට මේ වේදනාව සංකතයි, හේතු නිසා හැදිලා තියෙන දෙයක්. අර විදිහේ පවතින අනාත්ම ධර්මතා ටිකක් ඇති තැනක අවිද්‍යා සංස්කාරයේ යෙදීම නිසා තමයි ඒ වේදනාව පිළිබඳව තණ්හාව පවත්වන්නට පුළුවන්කම තිබුණේ කියලා එයා දකිනවා. එතකොට ඒ පටිච්චසමුප්පන්න ධර්මයේ පිළිබඳව ඒ දැක්ම නිසා ඒ කෙනාට වේදනාව පණවන්නට තැනක් නැතු වෙනවා. ඒ කියන්නේ අවිජ්ජා සංස්පර්ශය නිසා ඉපදුණු වේදනාවට තැන නැති වෙනවා. එතකොට ඊළඟ කාරණාව අර අවිද්‍යා සංස්පර්ශය කියන දේ. එතකොට ඒ අවිජ්ජා සංස්පර්ශය නැතිනම් ස්පර්ශයට තැනක් නැහැ. වේදනාව ඇති උනේ ස්පර්ශය නිසානේ. එතකොට අම්මා නිසා සතුටු වෙන්න පුළුවන්කම තිබුණේ අම්මා නිසා සැප වේදනාවක් ඇති උනේ දරුවා දකින්නකොට සැප වේදනාවක් ඇති උනේ. එතකොට ඒක අවිද්‍යා සංස්පර්ශය නිසා. ඇයි දරුවා නොවුණු ධර්මතා ටිකක් දරුවා විදිහට පෙන්වලා දෙන එකට කියනවා මෝඩකම එහෙමත් නැතිනම් අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාවේ ප්‍රතිඵලය තමයි දරුවාව දකින්න පුළුවන් කියලා ඇති කරගත්තු දෘෂ්ටිය. එතකොට අන්නේ ඒ සැපසහගත ස්පර්ශය නැතිනම් අන්නේ ඒ සැප වේදනාව ඇති කරන්න හේතුන ස්පර්ශය අනිත්‍යයි. ඇයි ඒක අනිත්‍යයි කියන්නේ? ඒ ස්පර්ශයේ ඉපැද්දුවේ මෙන්න මේ ධර්මයේ නොදන්නාකම නිසා. කුමන ධර්මයේද? එතන පැවතුණු යථාභූත ධර්මය. අර අවිද්‍යාව කියන එක හේතුණා මේ ස්පර්ශය හදලා දෙන්න. කුමක පවතින අවිද්‍යාවක්ද හේතුනේ? අර විපාක ධර්මතා ටික විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ විපාක ධර්මතා ටික. තව විදිහකින් කියනවා නම් පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ. තව විදිහකින් කියනවා නම් නාම රූප ධර්මතා ටික පිරිසිඳ නොදන්නා කම නිසා ඇති වුණ දෙයක් තමයි මෙන්න මේ ස්පර්ශය කියන එක. එතකොට මේ ස්පර්ශය කොයි වෙලාවකවත් මේ දරුවාව දකිනවා කියන සිදුවීම අර එක කාරණාවකටවත් අයිති නැති බව කරුණු විමසීමෙන් ඔහුට පෙනියනවා. ඒ නිසා ඔහුට පේනවා හේතු නිසා නම් මේ බව සකස් වුනේ. ඒ ටික හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එහෙනම් ඒ ස්පර්ශය සංකතයි. ඒ ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශය
අර විදිහේ පටිච්ච සමුප්පන්න ධර්මයක්. ඊට පස්සේ සාපි අවිජ්ජා ඒ යම් ඒ ස්පර්ශය ඇති කරලීමට හේතු වන යම් අවිද්‍යාවක් තිබුණා නම් ඒ අවිද්‍යාව අනිත්‍යයි, ඒ අවිද්‍යාව සංකතයි, ඒ අවිද්‍යාව පටිච්ච සමුප්පන්නයි. එරකොට ඒ අවිද්‍යාව සංකතයි කියලා කිව්වේ ඒ අවිද්‍යාව නිකම්ම ඇති වුණ දෙයක් නෙමේ, හේතු නිසා සකස් කළ දෙයක්. අනිත්‍යයි කිව්වේ හේතු නැති වෙනකොට ඒ අවිද්‍යාව බිඳී යනවා. ඒ වගේම ඒ අවිද්‍යාව පටිච්ච සමුප්පන්නයි. හේතු නිසා හේතුඵල ධමක පැවැත්මක්. එතකොට ඒ අවිද්‍යාව පිළිබඳව ඔහුට පේනවා මේ විදිහේ විපාක ධර්මතා ටිකක් පිළිබඳව, විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන මේ ධර්මතා ටික පිළිබඳව පවත්වපු නොදන්නාකම, පවත්වපු මෝඩකම. අවිද්‍යාව නිසා තමයි කර්ම රැස් කර ගැනීමක් තිබුණේ. කර්ම රැස් කරගත්ත නිසා තමයි ඒ පිළිබඳව තණ්හාවක් උපද්දගෙන, ඒ පිළිබඳව උපාදානයේ බැසගෙන, භවය සකස් කරගෙන, පුද්ගලයෙකු සකස් කරගන්න තැනට, සංස්කාරයේ මොහු කුරා යන තැනට ගියේ. එතකොට මෙන්න මේ දැක්ම දකිනකොට ඒවම්පිකෝ භික්ඛවේ ජානතෝ ඒවම් පස්සතෝ අනන්තරා ආසවානං කයෝ හෝති. මෙන්න මේ විදිහට දකින කෙනාට, මේ විදිහට දැනගන්න කෙනාට අනන්තරා ආසවානං කයෝ හෝති. කාරණා දෙකක් කියනවා මෙතනදී. ඒවම් ජානතෝ ඒවම් පස්සතෝ, මෙසේ දැනගන්න කෙනාට, මෙසේ දකින කෙනාට. එතකොට ඔහු මෙසේ දැනගන්නවා සහ මෙසේ දකිනවා, ඔහුගේ දෘෂ්ටියේ මෙබඳු දෘෂ්ටියක්. එතකොට එබඳු කෙනාට අනන්තරා ආසවානං කයෝ හෝති. ඒ දර්ශනයට අනුතුරුවම ආශ්‍රව ධර්මතා ටික ක්ෂය වෙනවා. එතකොට මේ කාරණාවේදී ඔහු එකම කාරණාවක් දැක්කත් ප්‍රමාණවත්. ඒ කියන්නේ සංස්කාරය කියන එකේ අනිත්‍යතාවය දැක්කත්, සංකත බව පටිච්චසමුප්පන්න බව දැක්කත් ඒකත් ප්‍රමාණවත්. අනිත්‍යතාවය දකිනවා කියනකොටම ඒක ඇතුලේ සංකත බව පටිච්චසමුප්පන්න බව අන්තර්ගතයි. සංකත බව දකිනවා කියනකොටම අනිත්‍ය බව සහ පටිච්චසමුප්පන්න බව අන්තර්ගතයි. පටිච්චසමුප්පන්න බව දකිනවා කියනකොටම අනිත්‍ය සංකත බව ඒ තුල අන්තර්ගතයි. එතකොට මෙන්න මේ එකම සංස්කාරයේ දකිනවා කියනකොට ඔහු සංස්කාරයේ පිරිසිඳ දකින්නේ ඒ සංස්කාරයේ ඇති කරන්නට හේතු වුණ ඒ ඔක්කොම සියලුම හේතු ටිකත් එක්ක. ඒ කියන්නේ ඒ සංස්කාරයේ නැතිනම් ආත්ම දෘෂ්ටි සහගත ඒ දිට්ඨි කෙලෙස් ඇති කරන්නට හේතු වුණ තමන්ගේ හිතේ තෘෂ්ණාව තිබුණා නම් තෘෂ්ණාවට, වේදනාවට, ඒ වැරදි අවිජ්ජා සම්පස්සේට, අවිද්‍යාවට කියන මෙන්න මේ ධර්මතා ටිකටම පදනම නැති කරන තැනට යනකම් ඔහු දකින නිසා තමයි සංස්කාරයේ දකිනවා කියන තැනින් කෙලස් දුරු වෙන්නේ. එතකොට ඒ සංස්කාරයේ දකිනවා කියන්නේ අර ධර්මතා පෙළම ඒක හටගත්තේ කොහොමද කියලා ඔහු අවබෝධ කරගන්නවා කියන එක. ඒ ටික අවබෝධ කරගත්තොත් විතරයි ඔබ සංස්කාරයකට තැනක් නොදෙන්නේ. නැතිනම් හැම වෙලාවකදීම ඒ සංස්කාර නිමිත්ත ඔබ නැවත රැස් කර ගැනීම සඳහා රැස් කරගත්ත දෙයක් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා දැකපු අය නැවත දකින්න පුළුවන්, ඇසුරු කරපු අය නැවත ඇසුරු කරන්න පුළුවන්. ඒ අය ලෝකෙ තුල ජීවත් වෙන අය. එතකොට ඒකෙන් දකිනකොටම මේ අහවල් පුද්ගලයා මේ රූපය ආත්මයක් කියලා බැසගන්න දෘෂ්ටිය, බැසගන්න දැක්ම ඔහුට පවතිනවා. එතකොට මෙන්න මේ විදිහේ ඇති කරගත්ත වැරදි සහගත සංකල්පනාව නිසා, වැරදි සහගත දෘෂ්ටිය නිසා කෙනෙකු සසර ගමන යනකොට අර විදිහේ නිවැරදි දැක්මක් උපද්ද ගන්න කෙනා සසර ගමන නැති කරන්න ඒ මග වඩපු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට නහේවකෝ රූපං අත්තතෝ සමනුපස්සති අපිචකෝ රූපවන්තං අත්තානං සමනුපස්සති. තව කෙනෙක් ඉන්නවා, එයා නහේවකෝ රූපං අත්තතෝ සමනුපස්සති. එයා රූපය ආත්මවත් කොටයි කියලා කල්පනා කරන්නේ. නමුත් අපිචකෝ රූපවන්තං අත්තානං සමනුපස්සති. රූපවන්තං අත්තානං කියලා කියන්නේ රූපවත් වූ ආත්මයක් දකිනවා කියන එක. ඒ කියන්නේ මේ ආත්මය රූපවත් කොට දකිනවා. රූපවත් වෙලා තියෙන දෙයක් තමයි මේ ආත්මය කියලා කියන්නේ. එතකොට මේ ආත්මය රූපවත් කියලා කියන්නේ දැන් ආත්මය කියලා එකක් තියෙනවා. භවෙන් භවයට යන ආත්මයක් තියෙනවා. මේ පවතින ආත්මය මේ ජීවිතයේදී මෙබඳු රූපයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ ආත්මය මේක වෙනම තියෙන දෙයක්. එතකොට ඒ තියෙන ආත්මයේ පවතින ආත්මය මෙබඳු රූපයකින් යුක්තයි කියලා ඇති කරගත්ත දෘෂ්ටියක් ඔහුට ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එක්කත් අර කතා කරපු පරියායෙම දේශනා කරනවා, යාකෝපනසා භික්ඛවේ සමනුපස්සනා සංඛාරෝස්ස.
ඒ සමනුපස්සනාවක් තිබුණා නම් ඒක අවිසංස්කරණය කරන ලද සංස්කාරයක්. සෝකෝපන සංඛාරෝකින් නිදානෝ ඒ සංස්කාරයේ කුමක් නිදාන කොට සමුදේ කොට ජාති කොට ප්‍රභව කොට පවතින දෙයක්ද? ඒක අවිජ්ජා සම්පස්සජේන භික්ඛවේ වේදිතේන පුට්ටස්ස. අර කතා කරපු විදිහටම අවිද්‍යා සංස්පර්ශේ නිසායි එයින් ස්පර්ශ කරපු කෙනාට අසෘතවත් ප්‍රත්‍යඥයට උපදුණු තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව නිසා තතෝජෝසෝ සංඛාරෝ තෘෂ්ණාව නිසායි බඳු සංස්කාරයත් උපදින්නේ. එතකොට රූපවත් වූ ආත්මයක් කොට කල්පනා කරනවා නම් නැතිනම් ආත්මය කියන එක රූපවත් වූක් ලෙස කල්පනා කරනවා නම් ඒ ආත්මය රූපවත් කොට කල්පනා කරන ඔහුට එයද පවතින්නේ අර විදිහටම වැරදි සහගත දැක්මක් නිසා. යම් කෙනෙක් ඒ එකින් එකට අර සමනුපස්සනාව නැති කරනවා නම් සමනුපස්සනාව පිළිබඳව ඔහු දකින්න එක පිළිබඳව මෙනෙහි කරගෙන යන්න පටන් ගත්තොත් ආපහු මුලට අන්න ඔහුට අර කතා කරපු පෙළ අනුවම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විදිහට දකින්න කෙනාට තමයි ආශ්‍රෝ ධර්මතා ටික ෂේ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. නහේවකෝ රූපං අත්තතෝ සමනුපස්සති. ආ රූපේ ආත්මවත් කොට දකින්නෙත් නැහැ. න රූපවන්තං අත්තානං සමනුපස්සති. රූප ආත්මවත් රූපේ දකින්නෙත් නැහැ. න එයා ඒ වුණාට අපිච්චකෝ අත්තනි රූපං සමනුපස්සති. එතකොට ඒක නා දකිනවා මේ රූපේ කියන එක ආත්මයේ කෙරෙහි පවතින දෙයක්. අත්තනි කියලා කියනවා මේ අත්ත සබ්දේහි සප්තම්‍යාර්ථේ. ඒ කියන්නේ පිහිටා සිටින අර්ථයකින් යම් කිසි තැනක පිහිටා සිටිනවා. එතකොට මේ අත්තනි කියන පදයෙන් කියන්නේ ආත්මය කෙරෙහි කියන දේ. රූපය කියන එක ආත්මය කෙරෙහි ආත්මයහිලා පවතින දෙයක් හැටියට. රූපය කියන එක වැඩකට නැති දෙයක් තමයි. හැබැයි රූපය කියන එක තියෙන්නේ ආත්මය මත පිහිටලා ආත්මයහි තමයි රූපය තියෙන්නේ කියලා කෙනෙකුට දෘෂ්ටියක් ඇති වෙනවා. එතකොට අර යම් කිසි කෙනෙකුට ඔය අත්ත කියන වචනය හා බැඳුණු අර දෘෂ්ටි සහගත බව මෙතන ආත්මයක් කිව්වොත් වැරදි කියලා විවිධ අර්ථකථන සපේන ඇත්තන්ට මෙබඳු දේවල් හොඳ පිළිතුරක් සපේනවා. මොකද අත්ත කියන එක මේ ආත්ම ශබ්දේ නැතිනම් ආත්ම ශබ්දේ තමයි අර්ථ ගන්නවන්නේ. එතකොට එහි සප්තම්‍යාර්ථය තමයි අත්තනි කියලා යෙදෙන්නේ. එය ආත්මය කෙරෙහි කියලා අර්ථයක් තමයි ප්‍රකට කරන්නේ. එතකොට ඒ රූපය ආත්මයහිලා ආත්මය කෙරෙහි පිහිටිය දෙයක් ලෙස කල්පනා කරනවා. රූපය කියන එක ආත්මයක් නෙමෙයි. ඒ වගේම මේ ආත්මවත් වූ දෙයක්ුත් නෙමෙයි. නමුත් මේ රූපය ආත්මය කෙරෙහි තමයි ආත්මයහි තමයි මේ රූපය කියන එක පිහිටලා තියෙන්නේ කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. එබඳු සමනුපස්සනාවක් තියෙනවා නම් එබඳු සංස්කාරයක් එබඳු මෙනෙහි කිරීමක් තියෙනවා නම් ඒ සමනුපස්සනාව සංස්කාරයයි කියලා. ඒ සංස්කාරය ඇති වෙන්නේ අවිජ්ජා සම්පස්සයෙන් උපන් වේදනාවට අසෘතව ප්‍රත්‍යඥය තණ්හා කරලා තණ්හාව නිසා තමයි මේක උපදින්නේ. එතකොට එයත් අර විදිහටම පටිච්චසමුප්පන්න බව දකිනවා නම් සංකත බව දකිනවා නම් ඒ පටිච්චසමුප්පන්න බව සංකත බව දැකීම තුළ ඔහුට ඒ සියලු කෙලෙස් නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම එයා දකිනවා නහේවකෝ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් කොට දකින්නෙත් නැහැ. ඒ වගේම මේ ආත්මය කියන එක රූපවත් කොට දකින්නෙත් නැහැ. ඒ වගේම ආත්මයේ කෙරෙහි රූපය තියෙනවා කියලා දකින්නෙත් නැහැ. හැබැයි රූපයේ කෙරෙහි ආත්මය පිහිටා සිටිනවා කියලා හිතනවා. රූපයේ තියෙනවා, රූපයේ කෙරෙහි, රූපයේ මතු පිට, රූපයේ අණුව තමයි ආත්මය පවතින්නේ කියලා එයාට දෘෂ්ටියක් දැක්මක් තියෙනවා. ඒ දැක්ම අනුව එයා හිතනවා රූපය කියන එක මත ආත්මය පිහිටා සිටිනවා කියලා. මෙන්න මේක ඉපදෙන්නේ කුමක් නිසාද? මේවදු දෘෂ්ටියක් ඇති වෙන්නේ අවිද්‍යා සංස්පර්ශයෙන් උපන් වේදනාවෙන් ස්පර්ශ කරපු අසෘතවත් පුතඥයාට උපදුනා වූ තණ්හාව නිසා තමයි මේබඳු සමනුපස්සනාවක් පෙනෙන්නේ. එතකොට ලෝකයේ තුල නොඑක් වාද විවාද අපිට පුද්ගල භාවයේ තුල ඉඳලා කතා කරන දේවල් කොතෙක් දක්නට ලැබුණත් අපිට මේවල තියෙන ප්‍රතිඵලය හැටියට පේන්නේ මෙන්න මේ අවිද්‍යා සංස්පර්ශය නිසා උපදවපු ඒ වේදනාවෙන් ස්පර්ශ කරපු කෙනෙකුට තණ්හාව ඇති වෙලා තණ්හාව නිසා ලැබුණු දෙයක ප්‍රතිඵලයක් විදිහට. එතකොට කෙනෙක් මෙතනින් මැරිලා ගිහිල්ලා
අපි මේ ආත්මයේ තවදුරටත් යනවා. එහෙම නැතිනම් සදාකාලික ආත්මයක් බවට පත් වෙනවා. එහෙමත් නැතිනම් මේ ආත්මයේ තියෙනවා හෝ ආත්මයේ නැහැ හෝ මෙබඳු ඕනෑම දෘෂ්ටියක් ගැන කතා කරනවා නම්, එහෙම නැතිනම් අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා අපි මෙතනින් මැරලා යනවා, ආයිපත්මක් හෝ ආපතනක් හෝ නැහැයි කියලා භෞතිකවාදී හැඟීමක හෝ වාසය කරනවා නම්, ඒ කුමක් නිසා හටගත් දෙයක්ද? ඔහු නොදන්නාකම නිසා, ඉපදුණු අවිද්‍යා සංස්පර්ශය නිසා. ඇහැට පෙනෙන රූපය පිළිබඳව ඔහු දන්නේ නැහැ, ඇහැ පිළිබඳව දන්නේ නැහැ, ඒ වගේම නාම ධර්මතා ටික පිළිබඳව දන්නේ නැහැ. තව විදිහකින් කිව්වොත් පටිඝ සම්පස්සේ ගැන දන්නේ නැහැ, අදිවචන සම්පස්සේ ගැන දන්නේ නැහැ, නාමය ගැන දන්නේ නැහැ, රූපය ගැන දන්නේ නැහැ. එතකොට මෙන්න මේ නොදන්නා මෝඩකම නිසා තමයි ඔහුට එබඳු වූ මෝඩකමින් උපද්දපු සැපදහගත හෝ දුක්ඛාගත වේදනාවක් ඇති වුනේ. එබඳු වේදනාවක් ඉපදුණු කෙනාට තමයි තෘෂ්ණාවක් ඇති වුනේ. තෘෂ්ණා සහගත සංකල්පනාවකින් ඒ ඇසුරු කරන කෙනාට තමයි පුද්ගලයෙක් ආත්මයක් කියලා ඇති බව හෝ නැති බව කෙසේ වෙතත් ඒ දෘෂ්ටි සහගත භාවය පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඕනම කෙනෙකුට යම් දෘෂ්ටි සහගත බවක් තියෙනවා නම් මේ මානසිකාරයේ පවත්වනකොට එහි හටගත් ආකාරය පිළිබඳව දකිනකොට ඒ හටගත් ආකාරය දකින ඔහුට අර ස්කන්ධ ධර්මතාවයන්ගේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන ඔහුට අර කෙලේශයන් ගෙනල්ලා දෙන උපද්දවන දරත සහිත මනෝභාවයන් උපදින්නේ නැතුව යනවා. ඉතින් දැන් මේ විදිහට අපි රූපය පිළිබඳව ඔය හතර ආකාරයකින් කතා කළා වගේම ඊළඟට වේදනාව පිළිබඳවත් කතා කරනවා, සංඥාව පිළිබඳව, සංස්කාරය පිළිබඳව, ඒ වගේම විඥානය පිළිබඳවත් මේ ආකාරයන්ගෙන්ම කතා කරනවා. එතකොට අපි ඒකට හඳුන්වනවා මේ සක්කාය දිට්ඨිය කියලා, විසිආකාර සක්කාය දෘෂ්ටිය. එතකොට විසිආකාර සක්කාය දිට්ඨිය කියන එකෙන් අදහස් කරන්නේ සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධ ධර්මයකට. පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව යම් දෘෂ්ටි සහගත සංකිලේසී බවක් උපද්ද ගන්නවා නම්, ආත්ම ආදී පුද්ගල ආදී ආත්ම දෘෂ්ටි සහගත සංකිලේසී බවක් උපද්ද ගන්නවා නම් ඒකට අපි කියනවා ඒ දෘෂ්ටියට, ආත්ම දෘෂ්ටියට සක්කාය දිට්ඨියයි කියලා. එතකොට ඒ සක්කාය දිට්ඨිය රූප වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ ඔය හතර ආකාරයකින් පවතිනකොට 20 ආකාර සක්කාය දිට්ඨියක් බවට පත් වෙලා තියෙනවා. එතකොට සක්කාය එකක්, සක්කාය පිළිබඳව පවත්වන ආත්ම දෘෂ්ටිය තව එකක්. අවිද්‍යාව නිසා රැවටෙන එක, අවිද්‍යාව නිසා සැපසහගත ස්පර්ශයට ඇලුම් කරන එක, තණ්හා කරන එක වෙනම දෙයක්. තෘෂ්ණා කරන ආරම්මණය පිළිබඳව ආත්මවත් කොටගන්න සංකල්පනාව තව එකක්. මං හිතනවා ඒ කාරණාව පැහැදිලි ඇති කියලා. අවිද්‍යා සංස්පර්ශය නිසා උපදපු තණ්හාව කියන එක, ඒ කියන්නේ ඒ වේදනාවට තණ්හා කරනවා කියන එක එකක්. ඒ වගේම ඒ තණ්හා කරන අරමුණම ඒ තණ්හා කරන දේම ආත්මසහගත දෘෂ්ටියකින් දකිනවා කියන එක වෙනම දෙයක්. එතකොට ඉස්සෙල්ලම නැති කරන්න පුළුවන්කම තියෙන අන්නේ ඒ ආත්මසහගත දෘෂ්ටි සංකල්පනාව නැති කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඒකට කියනවා සක්කාය දිට්ඨිය නැති කරනවා කියලා. හැබැයි සක්කාය දිට්ඨිය නැති කළා කියලා අර තෘෂ්ණාව නැති කළයි කියලා ගණේටම යන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට විඥානය පිළිබඳවත් ඒ කාරණාවම දක්වනවා. එතකොට මේ යම්කිසි පුද්ගලයෙක් මේ විදිහට සංස්කාර ධර්මයන් පිළිබඳව නැතිනම් සංස්කාරයක් ඇති කර ගන්නවා නම් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මයන් පිළිබඳව. එතකොට සෝ අත්තා සෝ ලෝකෝ සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝ දුවෝ සස්සතෝ අවිප්‍රනාම ධම්මෝති අපිචකෝ ඒවන් දික්ටි හෝති. ඒ ධර්මයන් පිළිබඳව එහෙම එකක් නැති වුණත් ඔහුට නිකම්ම පවතිනවා නම් මෙබඳු වූ දෘෂ්ටියක් කොහොමද? සෝ අත්තා සෝ ලෝකෝ, ඒ ආත්මේම තමයි ඒ ලෝකය. සෝ පෙච්ච භවිස්සාමි, යම් කිසි දෙයක් ඒ පසුව තියෙනවා නම්, පරලොව තියෙනවා නම්, ඒ පරලොව තියෙන දේ නිච්චෝ නිට්ඨ වූවක්, දුෝ වෙන වෙනස්ව පවතින දෙයක්, සස්සතෝ ශාස්වත වූවක්, අවිපරිණාම ධම්මෝති,
වෙනස් නොවන ස්වර්ගයට පත්වීමක් හරි වෙනස් නොවන තැනකට පත්වීමක් හරි විශ්වයට එකතු වීමක් හරි කුමන ආකාරයකින් කුමන වචනයකින් ඔය පවතින ආත්මය පිළිබඳව පවතින දේ පිළිබඳව අපි කතා කරනවා නම් එබඳු වූ දෘෂ්ටියක් අපිචකෝ එවන් දිට්ටි හොති එතකොට මේ එබඳු වූ දෘෂ්ටියක් පවතිනවා නම් ඒ දෘෂ්ටිය පවා අවිජ්ජා සංස්පර්ශයෙන් උපදන දෙයක් එවගේම නොචස්ස නොචමේසියා න භවිස්සාමි නමේ භවිස්සති අතීතෙදි මම නොහිටියානම් එවගේම නොචමේසියා මම අනාගතේට මේ ඇති වෙන්නේ නැහැ එවගේම වර්තමානයේ නැත්තම් ඒ කියන්නේ අනාගතේට පැවැත්මක් නැහැ කියලා මෙබඳු ආකාර වූ හෝ දෘෂ්ටීන් ඇති වෙනවනම් එතකොට ওই කාරණාව බොහොම පරිස්සමෙන් තේරුම් ගත යුතු දෙයක් एक पहली करन्नत गियोत अपिट बहुम विशाल पराशयक कथा करन्नत वेनवा एक तनक दि भाग्यतुन्नाहसे नोचस्सन नोचमेसिया न भविष्यति न मे भविष्यति कियन मे कारणाव पिलिबंधव सम्यक् दृष्टियक्ट अनुरूपव अर्थकथनय करन अवस्थावक् तियेनवा एतम तनक दृष्टियकट अनुरूपव अर्थकथनय सपेन अवस्थावक् तियेनवा එතකොට එබඳු අවස්ථාවලදී ඒ කතා කරන්නේ කාරණා දෙකක් පිළිබඳව ඒක හරියට නිර්වෘල් නොකරගත්තොත් මේ වචන ටික අනුව කෙනෙකු පැටලෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට නොචස්සන් නොචමේසියා කියනකොට මෙතනදී අදහස් කරන්නේ ඒ තමාව පනවන්නට තැනක් තිබුණ නැතිනම් නොචමේසියා මේ මට පරිෂ්කාර ධර්මයන් එහෙමත් නැතිනම් මාව පනවන්න තියෙන ධර්මයන් ඇත්තේ නැහැ. අතීතෙදි මාව තිබුණේ නැතිනම් මාව පණවන්න ධර්මය ලෝකෙ තුල තිබුණේ නැත්තම් එතකොට මේ වර්තමානයේ තුල මම ඇත්තේ නැහැ. ඒ වගේම භවිස්සාමි නමේ භවිස්සති මම අනාගතයට මාව පණවන්න දෙයක් නැත්තම් ඒ පරිෂ්කාර ධර්මයන්ගේ ඇත්තේ නැති වුණොත් එහෙම න මේ භවිස්සති මගේ දේවල් කියලා ලෝකෙ අසුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ කියලා ගන්නවා. එතකොට මේක උච්ඡේද දෘෂ්ටි සාගත දෙයක්. එතකොට මේ කතා කරන්නේ අර අපි මුලින් කතා කළ මට්ටමින් කර්ම සංස්කාරය ගැන නෙමෙයි. කියන්නේ කර්ම සංස්කාරය කියන්නේ දැන් නොචස්සන් නොචමේසියා කියනකොට අතීතෙදි මට මෙබඳු වූ කර්ම රැස් කර ගැනීමක් නොතිබුණා නම් වැරදි විදිහට අවිද්‍යා කර්ම රැස් කරගත්තේ නැතිනම් මේ පුද්ගල බව ලැබෙන්නේ නැණි කියලා ඇති කරගන්න සම්‍යක් දෘෂ්ටියක් පැත්තටත් මේක කතා කරනවා. ඒ වගේම තවත් මේක කතා කරන දෙයක් තමයි උච්ඡේද සහගත දෘෂ්ටියකට කතා කරනවා. නොචස්සන් අතීතදී රූප ශබ්ද ගන්ධ රස ආදී ස්පර්ශයන් පිළිබඳව මාව දක්වන්න තැනක් ඇත්තේ නැහැ. කිසිම තැනක මම කියලා කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම අනාගතේටත් ඒ මම වූ පුද්ගලයෙක්ගේ පැවැත්මක් මම වූ පුද්ගලයෙක්ගේ පැනවීමක් ඇත්තේ නැහැ. ඒකෝට මෙබඳු වූ සිඳීමක් පිළිබඳව. එහෙනම් මේක මේ විදිහට පැවතිලා නැති වෙලා යන දෙයක්. ඒකෝට මේ නැතිවීම පිළිබඳව පවත්නා උච්ඡේද සහගත දෘෂ්ටියක් ඇති වෙනවා. ඒ උච්ඡේද සහගත දෘෂ්ටිය සංස්කාර ධර්මයක්. එතකොට ඒ සංස්කාර ධර්මය අවිද්‍යා අර අපි කතා කළා වගේම කුමක් නිදහන කොට පවතින දෙයක්ද කියලා අහනකොට අවිද්‍යා සංපස්සජේන භික්ඛවේ වේදිතේන පුට්ටස්ස. අවිද්‍යා සංස්පර්ශය නිසා උපද්දපු දෙයක්. එතකොට ඒ උපද්දපු වේදනාවෙන් ස්පර්ශය කරපු අසෘතවත් පුතඥයාට උපද්දපු තෘෂ්ණාව නිසා ගෙනල්ලා දෙන අරමුණක තමයි ඔහුට මෙබඳු වූ දෘෂ්ටියක් ඇති වෙන්නේ. එතකොට එයා දකිනවා එබඳු හැමතැනකම අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න ලක්ෂණය දකිනවා. එතකොට දකිනකොට ඒකේන අර කිසිම ධර්මයක් පුද්ගල භාවයක් වශයෙන් ගන්නෙ නැහැ. එතකොට ඒ විදිහට පුද්ගල භාවයක් වශයෙන් ගන්නෙ නැති කෙනෙකුට තමයි මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ නැවත නැවතත් භාග්‍යතුන් වහන්සේ ඒ ආශ්‍රව ධර්මතාවයන් දුර වෙන ආකාරයේ පිළිබඳව පවත්වන තව කෙනෙක් ඉන්නවා. එබඳු විදිහට අර මුලින්ම ඇති කරගත්ත දෘෂ්ටි බව මේ සක්කාය දිට්ඨි සාගත බව හෝ සාස්ත්‍ව උච්ඡේද සාගත දෘෂ්ටි බවන් භවයන් හෝ එහෙම ඇති කරගත්තේ නැති වුණත් කංකී හෝති වේචිකිච්චී අනිත්ංගතෝ සද්ධම්මේ සැක කරනවා විචිකිච්ඡාව පවත්වනවා නිස්සද්ධර්මයේ පිළිබඳව නිෂ්ඨාවකට යන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඒකට ඒ කියන්නේ අර දේවල් ගැන සැක නැහැ කියන එක නෙමෙයි. සමහර කෙනෙකුට මේක ප්‍රකට වෙන තැන තමයි මෙන්න මේ විදිහට සැකසහගත බවක් තියෙනවා. එතකොට ඒ සැක කරන බව සංස්කාරයක්. ඒ ධර්මයේ පිළිබඳව විචිකිච්ඡාසහගත ස්වභාවය පවත්වන එකත් සංස්කාරයක්.
එතකොට ඒ ධර්මයේ පිළිබඳව ඒ ඇති අනිෂ්ට සහගත හැඟීමක් සංස්කාර ධර්මයක්. එතකොට මෙන්න මේ සංස්කාරය කුමකින් ඇති කරගත්ත දෙයක්ද කියලා එයාට පේන්නේ අර අවිද්‍යාව ආදී ඒ ප්‍රත්‍ය ධර්මයන් අවිද්‍යාව ස්පර්ශයේ මුල් කරගෙන ඒ ඇති කරගත්ත ධර්මයක් හැටියට. එතකොට ඒ ධර්මතාවය දකිනකොට තමයි ඒ කෙනාට ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා ටික අපි නුවණින් විමසලා බලනකොට අපිට පෙනෙනවා ඉතාම වැදගත් දැක්මක්. ඒ තමයි කෙනෙකුට ආශ්‍රව ධර්මතා ටික ක්ෂය කරගන්නට අවශ්‍ය නම් ඔහු විසින් දැක්ක යුතුයි ඔහුගේ ජීවිතයේ පුද්ගල බව, ආත්ම සහගත දෘෂ්ටි සංකල්පනාවන්, එමත් ඇතිනම් ඇති සාස්වත හෝ උච්ඡේද සහගත දෘෂ්ටි සංකල්පනාවන්, එමත් නැතිනම් විචිකිච්ඡාදී වූ කෙලෙස් ධර්මතාවයන් හෝ පවත්වන තැන පිළිබඳව ඔහු දත යුතුයි. ඒ පවත්වන තැන පිළිබඳව හොයාගෙන යන ඔහුට පේන්නේ ඒ දේ අපි පවත්වලා තියෙන්නේ යථාර්ථය නොදන්න කාරණා ටිකක් පිළිබඳව කියලා. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ අපි ආස කරනවා කියලා ලස්සන මැටි කලයකට අසුචි පුරෝපු මැටි කලයක් තියෙනවා. මේ මැටි කලයේ ලස්සනට සිතුවම් කරලා තියෙනවා. ඒකට සිතුවම් කරපු මේ මැටි කලයට අපි ආස කරනවා කියන එක ඇතුළේ තව කතාවක් තියෙනවානේ. අපි ඒ ටිකට ආසයි කියන එකත් එක්කම ඒකේ අසුචි පුරවලා නම් තියෙන්නේ අසුචි ටිකටත් අපි ආසයි කියන එක ඒක ඇතුළේ නිකම්ම තියෙන ඇත්ත කතාවක්. අන්න ඒ වගේ අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍ය කාරණාවක් තමයි හේතු කාරණා සමූහයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අසුචි පුරෝපු කැටයම් කරන ලද කලයක් වගේ මේ රූපාදී ධර්මයන්ගේ ස්වභාවය, ඒ රූපාදී ධර්මයන්ගේ ලක්ෂණය හැම වෙලාවකදීම පිළිකුල් සහගත අනිත්‍යාදී ලක්ෂණයන්ගෙන් විපරිණාමාදී දෙයින් වෙනස් වෙන ස්වභාවයකට පවතින දෙයක්. ඒ වගේම වහා බිඳී යන නාම ධර්මයන්ගෙනුත් යුක්ත වූ දෙයක්. හැබැයි මේක පිරිසිඳ නොදන්නාකම නිසා අපි එකකට එකක් සම්බන්ධ නොවන ධර්මයක් පිළිබඳව තමයි මේ තෘෂ්ණාව පවත්වන්නේ. දරුවට ආදරේ කියන තැනක කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු කියන කුණප කොට්ටාස ටිකක් ඇති තැනක අපි දරුව කියන සංකල්පනාවට ආස කරලා තියෙන්නේ. හැබැයි අපේ ඒ ආසාව අපි පැවැත්වුවේ කෙස් ටික මතද, ලොම් ටික මතද, හම මතද, නියපොතු මතද, ඇටසැකිල්ල මතද, එක එකක් අරගෙන බැලුවොත් එහෙම අපිට දරුව කියන ආදරණීය සංකල්පනාව පවත්වන්න එතන තැනක් හම්බ වෙන්නේ නැති වෙනවා. ඒකට අන්න ඒ විදිහට තමයි අපි සංකල්පනාව පිළිබඳව විමසගෙන යනකොට අපිට පේන දේ. සංකල්පනාව කියන එක පණවන්න තැනක් නැති වෙනවා. එතකොට ඒක උදාහරණයක් හැටියටයි අපි දරුවගේ කුණු කොට්ටාසේ කියන කතාව ගත්තේ. එතනදී අපිට හොඳට පැහැදිලි වෙන්නට ඕන මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ සමவாய කියන එක. ඒ කියන්නේ පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියන ධර්මයේ පිළිබඳව. ඒ මොහොතේ හටගත් ධර්මය අනාත්ම ධර්මයේ ඒ මොහොතේ බිඳී ගියපු ආකාරය. ඒ අනුව ඇතිවුණු නාම ධර්මතා ටික තම තමන්ගේ කෘත්‍ය සාධනය කරමින් නැතිව ගිය ආකාරය අපිට තේරුම් ගන්නට වෙනවා. අන්න ඒ ආකාරයට අපි මේක තේරුම් ගන්නකොට තමයි අපිට ඒ විදිහට තේරුම් ගන්නකොට තමයි ඒ විපාක ධර්මතා ටික විපාක ධර්මතාවයක් හැටියට දැකලා ඒ විපාක ධර්මතාවයෙන් අත මිදෙන්නට කියන්නේ ඒ පිළිබඳව කෙලෙස් හටගන්නේ නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට පේනවා හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටික. හැබැයි ස්කන්ධ ධර්මතා ටිකක් පිළිබඳ පේනකොට ස්කන්ධ ධර්මතා ටික දෘෂ්ටි තාණයක් විදිහට දෘෂ්ටියෙන් නිපදවන්නට තැනක් විදිහට අපිට පේන්නේ නැති වෙනවා. ස්කන්ධ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට Nirodhaya අනුව බැසගත් නුවණක් මිසක එතන පවතින්නේ නැහැ. ආත්මවත් කොට ගන්න හෝ ආත්මය ගැන කතා කරන්න හෝ සාස්වත වශයෙන් උච්ඡේද වශයෙන් ගන්න හෝ සැක කරන්න හෝ දෙයක් එයාට පේන්නේ නැහැ. එයාට පේන්නේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ආදී ධර්මතා ටිකක්. එතකොට ඒ තමන්ට හටගෙන තියෙන කෙලෙස්ේ කොතනින්ද කියලා අල්ලගෙන එතනින් විමසගෙන යන්න ගියොත් ඔබට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ධර්මතා ටික පිළිබඳව ඇති කරගත්ත වේදනා සංඥා සංස්කාර ආදී නාම ධර්මතා ටිකකුත් පිරිසිදු දකින්නට තියෙන්නේ. ඒ ධර්මතා ටිකේ අන්‍යෝන්‍ය සම්මිශ්‍රණය නිසායි, සම්මිශ්‍රණය නොදන්නාකම නිසායි අපිට මේ විදිහේ සංස්කාරයක් ඉපැද්දුවේ. මේ ප්‍රත්‍යවීම පිළිබඳව දැක්කොත් මේ සංස්කාරයට පැවැත්මක් නැහැ කියන එක පොදුවේ
මේක ඇතුලේ දර්ශනයක් විදිහට කතා කරලා තියෙනවා. එතකොට මේක තමයි අපේ භාවනාවේ අපේ ප්‍රතිපදාවේ මූලිකම හරය, මූලිකම පද්ධතිය තමයි මේක. එතකොට මෙන්න මේ තැන දක්වා තමයි අපි මේක අරගෙන යන්නේ. එතකොට ඒකට යන්නට හේතු වෙන දෙයක් හැටියට අපිට සතර සතිපට්ඨාන ආදී මේ ධර්මයන් දක්වන්න පුළුවන්. එතකොට ඒ සතර සතිපට්ඨාන ආදී ධර්මයන් තුල සිත සිහිය නුවණ වඩාගෙන යනකොට එයාගේ නුවණ එයා ඉලක්කගත කරලා තියෙන මේ බඳු දර්ශනයකට. එතකොට දැන් හාමුදුරුවන්ට ඇති වුණු පරිවිතර්කයේ උනේ කොහොම දකින්න කෙනාටද ආශ්‍රෝ ධර්මයන් දුරු වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට දකින්න කෙනාට ආශ්‍රෝ ධර්මතා ටික ක්ෂය වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පෙන්නපු කාරණාව තමයි ඒ ආශ්‍රෝ ධර්මතා ටික දුරු කරගන්න පුළුවන් ඔහුගේ දැක්ම පිළිබඳව. එතකොට ඒ දැක්ම අරගෙන ගිහිල්ලා තියෙන්නේ කෙලින්ම නාම රූප ධර්මයේ පිරිසිදු දැකීම පිළිබඳව. එමත් නැතිනම් පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්සේ කියන තැනින් ස්පර්ශ ධර්මයේ පිරිසිදු දැකීම කියන තැන. එතකොට එහෙමත් නැතිනම් කර්මය සහ කෙලෙස්ය කියන ටික තුල පටිච්ච සමුප්පාද ධර්මයේ විවරණය කිරීම කියන තැනින්. එතකොට මේ කොතනින් කතා කළත් මේ කතා කරලා තියෙන්නේ එකම අපේ ජීවිතයේ කියන දේ. රූපයක් එහෙම නැතිනම් මේ ආයතනයකට බාහිර ආයතනයක් ස්පර්ශ වෙලා ස්පර්ශ වුණ තැනක අනාත්ම ධර්මතා ටිකක් ඇති වෙන තැනක ඇති කරගත්ත ආත්ම සහගත සංකල්පනාව ඇති වෙන්න හේතු ටික පෙන්වගෙන යනකොට ආත්ම සහගත සංකල්පනාව වැරදි කියලා තමන්ට නිගමනයකට පත්කිරීමකුයි මේ ඔස්සේ සිද්ධ කරන්නේ. එතකොට දැන් දැනගත්ත කෙනා විසින් මේක ප්‍රගුණ කළ යුතුයි. එයා අරමුණු වල හොඳට වීමංසීව මේක පාවිච්චි කළ යුතුයි, භාවිත කළ යුතුයි, විහරණ වාසය කළ යුතුයි. එතකොට එයා අරමුණු වල ඒ විදිහට වාසය කරනකොට තමයි එයාට කෙලෙස් ධර්මතා ටික ක්‍රමක්‍රමයෙන් ගෙවීමට යන්නේ. ඒ ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ දර්ශනයේ වඩන කෙනාට මේ පිළිබඳ මේ විදිහට මානසිකාරය කරන කෙනාට අද කෙලෙස් මෙච්චරක් ගෙවුණා, හෙට කෙලෙස් මෙච්චරක් ගෙවුණා කියලා අර වෑමිට ගෙවුන එක අද මෙච්චරක් වෑමිට ගෙවිලා තියෙනවා, හෙට මෙච්චරක් ගෙවෙයි, ඊයේ මෙච්චරයි ගෙවිලා තියෙනවා කියලා දකින්න බෑ. නමුත් කාලය ගෙවීමෙන් වෑමිටේ ගෙවීමක් පේනවා වගේ මේ කෙලෙස් ධර්මතාවයන් මේ මානසිකාරය පුරුදු කරන කෙනාට නිකම්ම කෙලෙස් ගෙවීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ටික කාලයක් යනකොට Tamanටම දකින්න අත්දකින්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. මේ කෙලෙස් මොනතරම් වේගයෙන් ගෙවිලා තියෙනවද, මොනතරම් වේගයෙන් ක්ෂයට පත් වෙලා තියෙනවද කියන කාරණාව අත්දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ නිසා අපේ භාවනා ප්‍රතිපදාව කියන එක මේ ආකාරයට අපි සකස් කරගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. මේ විදිහට අපේ භාවනා ප්‍රතිපදාව සකස් කරගත්තොත් තමයි අපිට මේ අපේ මූලික ඉලක්කය කරා අපිට මාර්ගයේ නැතිනම් අපේ ප්‍රතිපදාව දියුණු කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ බිනර පොහේ දවසේ කවුරුත් ඒ පිළිබඳව ඒ නිමිති කරගෙන වැඩසටහන සිද්ධ කරන දවසේදී ඒ පිළිබඳව බොහොම අදහසක් ඇති කරගන්නට ඕනේ. විශේෂයෙන්ම මේක මම හිතනවා අපේ පාසක අම්මලට බොහොම වැදගත් දෙයක්. මොකද පොහේ දවස කියන එකත් බොහොම වැදගත්. ඒ නිසා ඒ නිවීම කියන දේ භික්ෂුණී ශාසනයක් ආරම්භ කරන්නට එතන දක්වා ඒ ඇත්තන්ට නිවීමේ මඟක් හෙලිපෙහෙලි වුණ දවසක්. මේ ධර්මයේ කියන එක මේ සිව්වනක් පිරිසටම පොදු ධර්මයක්, කාටත් නිවෙන්න තියෙන මඟක්. අවිද්‍යාව කියන එකේ ස්ත්‍රී අවිද්‍යාව සහ පුරුෂ අවිද්‍යාව කියලා දෙකක් නැහැ. එකම අවිද්‍යාව අපිට දුරු කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ පොහොය දවසේදී හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න කොහොම හරි අපි මේ කෙලෙස් ධර්මයන් දුරු කරලා කෙලෙස් ධර්මයන් යටපත් කරලා අනුත්තර වූ අරහත් ඵලයේ දක්වාම මේක කොහොම හරි දියුණු කරනවා කියන උත්සාහය, වීරිය කොහොම හරි තම තමන්ගේ ජීවිතවලට ඇතුළත් කරගන්න. ඒ සඳහා හේතු වෙන මූලික කාරණා ටිකක් අපි මේ කතා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර මුලින් දේශනා කරපු කරුණු ටික අපි ඊටාම කෙටියෙන් අතහැරලා ගියේ. නමුත් ඒ කාරණා ටික ඊටාම වැදගත් වෙන දෙයක්. මොකද අර චේතෝ පරිවිතර්කයක් ඇති වෙනකොට මේ විචේයෝ දේශිතෝ භික්ඛවේ මයා ධම්මෝ, මම විචේ නුවණින් ධම්ම දේශනා කළා. විචේ නුවණින් තමයි සතර සතිපට්ඨානය දේශනා කළේ, සතර සම්‍යක් ප්‍රධානය දේශනා කළේ, ඍද්ධිපාද දේශනා කළේ, පංචේන්ද්‍රිය පංච බල බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ ධර්මයන් දේශනා කළේ විචේ නුවණින් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ ටික තමයි
අපිට මේ අර්ථ සාධනය සඳහා ප්‍රතිපදාව වඩන්නට තියෙන මඟ. එනිසා ඒ ටිකත් අත්හල යුතු දෙයක් නෙමෙයි කියන එක මේ පින්නතුන්ට මතක් කරනවා. ඒකට එතන සතර සතිපට්ඨානෙ ඉඳලා සතර සම්‍යක් ප්‍රදං වීර්ය මූලික කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වාම අපිට මේ ප්‍රතිපදාව කියන එක විශේෂයෙන් අපි සාකච්ඡා කළ යුතුව පවතිනවා. ඉතින් අද දවසේදී අපි දේශනාව අවසන් කරමු. කවුරුත් කල්පනා කරගන්න ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරගත්ත මේ සද්ධර්ම ශ්‍රවණය කරගෙන සිද්ධ කරගත්ත සීළු කුසල ධර්මයෝ අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, ඒ වගේම මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දිනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සීළු කුසලයෝ හේතු පාරමිතාවක් නොවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීළුම කුසල ධර්මයන් සීළු දෙවියන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වඩලවත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ සෑම සීළු දිනා නමින් මියගිය සීළුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ සීළු සෑම සීළු ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වඩලවවා ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා කවුරුත් ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න.